කට්ටිය හැමෝටම මම ඉතින් කට්ටියම આવી අවසන් වගේ දැන්නම් හරි අද දවසේ වැඩ ආරම්භ කරමු එහෙනම් හරිනේ මාව ඇහෙනවනේ හරි මම හිතන්නේ මේ විදිය ඔක්කොම අලගේ ලකුණු දැන් තම තමන්ගේ ටේපර්ස් එකතු කරගෙන ඇති කියලා මම හිතනවා देखो समारा कट्टी के पेपर्स ना था मत तीबा ओसीस के कट्टी ने गोकुम वाके पेपर्स एक तो करेगा ना तीबा वाके हमें देख का एक किन एक दिन ने खेरे अरे सीट्स के कट्टी है माहिता ने पेपर्स एक तो करेगा ना है ए नाइन ने के हमें देख का पेपर्स एक तो करेगा ना है समारा कट्टी है अरे लवन सेंसर आता अब ये खतरा कर तो पाले ने प्रश्न पत्रे सागर चावक करना एक डिस्कशन ने काफी लवन सेंसर आता अरे එනිසා ඊට කලින් ඕගොල්ලෝ පේපර්ස් ටික එකතු කරගන්න ඕගොල්ලන්ගේ උත්තර පත්‍ර ටික. හරි ගොඩක් අතිය සතුටුයි ඇත්තටම විභාගෙට පැමිණීම ගැන. හරි මම හිතන්නේ විභාගෙ ඔක්කොම අල්ල ලිව්වා 85ක් විතර 85 දෙනෙක් විතර විභාගෙ ලියලා තිබ්බ මට මතක විදියට. හරි සමස්තයක් විදියට ගත්තොත් 70%ක් වගේ සතුට ඒ කියන්නේ අතරම සතුරු වෙන්න පුළුවන් මට්ටමේ ඉන්නවා 70%ක් වගේ. තව 130ක් විතර සතුරු වෙන්න බැරි මට්ටමේ ඉන්නේ. ඒ කියන්නේ තව මහන්සි වෙන්න ඕනේ. මහන්සි වුණොත් ප්‍රතිඵලේ හොඳ කරගන්න ඇත්තනම පුළුවන් තවමත්. තවමත් පුළුවන්. හරි හොඳ ප්‍රතිඵලයක්. මම හවදාම කියන හොඳ ප්‍රතිඵලයකට යන්න තාම කට්ටියට අවස්ථාව තියෙනවා. හරි ඒත් එකම ලකුණු 60 ගණන් වල 70 ගණන් වල බහුතරයක් හිටියා. मट मत मे पलवनी एग्जाम वाड़ा अलग मोन टीका एग्जाम हमें टेबल हिटिया अभी पलवनी एग्जाम के मट मत हिट कटे समार कटे असुगणा हेत्गणल समार कटे अणुगण हेत्गणिया हिटिया मट मत अरे ये कटे दूदानी पेपर तू अरे देवनी प्रश्न पत्र मे मसी विसी एक्न बृहस्पति ओगलंट मन लादेन हरी ओगल सैकंड पेपर इतना पलवीन पेपर के तमन करी अड़पा उपरीम उत्साह देवनी प्रश्न पत्र नौकर हरी हकीम उत्साह हरी तमंग लखन प्रमाण लखन प्रमाण तब पड़ प्रमाण की हरी वेडिक उपरीम लखन मे इन हरी गुडक निविंदी हरी गुडा सारथक पेपर गलिए दिब्ब හරි අඩු කරන්න තරම් දෙයක් නැති තරම් ඒකේ හරි ඒ කියන්නේ ගොඩක්ම හරියටම අවශ්‍ය තැන් වලට අවශ්‍ය දේවල් ටික කරලා තිබ්බා සී කල්පනාව හොඳම මට්ටමේ තිබ්බා හරි ඒ නිසා සතුටුයි හරි ඒ විදිහටම ඊළඟ පේපර් එකේත් ඔය ගත්ත ලකුණු ප්‍රමාණය අඩු කරගන්න එපා ඒ ප්‍රමාණය රැක ගන්න හරි ඒත් එකම දැන් අපේ පිරිමි ළමයි ගත්තොත් මට මතක විදිහට පිරිමි ළමයිගේ වැඩිම ලකුණු තිබ්බේ 89 පළමු 10 දින අතර එක්කෙනෙක්වත් පිරිමිලමයිනේ හරිම කනගාටුදායකයි හරි අපි දැන් ඔය ගොඩක් කට්ටි ඉන්නෝ පිරිමිලමයි සෙනු මං හිතන්නේ පළවෙනි 10 දින අතරට එන්න පුළුවන් කමක් තියෙනවා නමුත් එහෙම ඇවිත් තිබෙන්නේ නැත සනුද එහෙම ඇවිත් හිටියේ නැත මං බලාපොරොත්තු වෙනවා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේදී හරි හොඳම 10 දින අතරට එක පිරිමිලමෙක්වත් ඒවි කියලා රොෂාර හරි පිරිමිලමයිගේ ජාමේ බේරගන්න අඩුම තරමේ එකෙක්වත් එන්න බලන්න උත්සාහ කරන්න හොඳම 10 දින අතරට කවුරුත්ම නැහැ. එක පිරිමි ළමෙක්වත් නැහැ. හරිම කනගාටු දායකයි. හරිද? ඒ කියන්නේ ඇත්තටම කනගාටුවක් තියෙනවා. කොහොම හරි උත්සාහ කරන දැන් වෙන අවුරුදු වල නම් කොහොම හරි ළමයි 10න් 3ක් අනිවාර්යයෙන්ම පිරිමි ළමයි ඉන්නවා. නමුත් මේ අවුරුද්දේ 10න් 10ම ඉන්නේ ගෑනු ළමයි. ඒක ගැන කනගාටුවක් තියෙනවා ඉතින්. හරිද? මම හිතනවා දෙවෙනි පේපර් එකේදීවත් ඒ දේ මගහැරලා කොහොම හරි एक एक हरी और दह दिन अतर टेविकी हरि बल उत्साह इन पुल इन कट्टी ओ दह दिन आटे बड़ा हर वेड पुल कटे अत्र इन हेबी लखन हर कुमार चार पुल अन्ना पिरीमिल पुल अन्ना दह दिन अतर टेखर इन बल सैकंड पेपर एक हरिद हर एन सा धर्म सूदा लबन बृहस्पति सेकंड पेपर के दारना हरिद इटा दाल उत्तर पत्र टीका खाली विद्यटम
ඊට පමුවෙන් දෝගුල ලබා දෙන්න හරිද ඒකට අදාළ ලකුණු ලබා දීම ඊළඟ සතියේ සිකුරාදාට කලින් උත්සාහ කරනවා කොහොමරි දෙන්න මේ මාසේ අන්තිමට කලින් හරිද ඒ වෙලේ වෙන්න ඕනේ ඒ නිසා කරුණාකර උමනාවෙන් හරි හැබැයි අර ෆස්ට් පේපර් එකේදී වගේ සමහර කට්ටිය වැඩිපුර දවසක් ඉල්ලගත්තා ඒ කියන්නේ කිව්ව දවසට වඩා පහුවෙන්ද ගෙනල්ලා දුන්නා ඒ වෙලේ මේ පාරණක් කරන්න එපා හරිද අනිවාර්යයෙන්ම පහුවෙන්දම පේපර් එක ගෙනල්ලා බාර දෙන්න කොහොමරි වෙලා වෙන් කරගන්න පරක්කු කරන්න නැතුව හරි ඔයගලට මම එහෙම කියන්නේ ඔකට මම ඔයගලන්ට දවස් 3ක් 4ක් දුන්නොත් ඒක තේරුමක් නැති වෙනවා එතකොට ඕගොල්ලෝ උනා ඒක කැපවීම අඩු කරගන්නවා දැන් ඔයගලට මම ටාගට් එකක් දෙනවානේ ඔයගොල්ලෝ ගන්න ඕනේ ඊට පහුවෙන්දම දෙන්න ඕනේ හරි එතකොට ඔයගොල්ලෝ දන්නවා අනිවාර්යෙන් මේකේ කාල සීමාවේ කරන්න ඕනේ එතකොට ඔයගලන්ට යම්කිසි හැඟීමක් තියෙනවා මම මේ පේපර් එක මේ වෙලාවේ කොහොමරි කරන්න ඕනේ නේද කියලා මම ඔයගලන්ට දවස් 2 3ක් දුන්නොත් එහෙම එතකොට ඔයගොල්ලොත් කල්පනා කරනවා හරි කමන්නේ මේක වෙලාව දිනවා ඒක එහෙම කරන්න එහෙම බෑ ඒකයි මම කිව්වේ පිළිවෙලකට වෙලාව හරියට තියලා හරි ඊළඟ පේපර් එකේදී පුළුවන් නම් ඕගොල්ලෝ පේපර් එක ලියන්න කලින් ඕගොල්ලෝ ලියන වෙලාවත් අවසන් කරන වෙලාවත් පේපර් එකේ උඩ ලියන්න ෆස්ට් පේපර් එක ඕගොල්ලෝ පටන් ගන්න උදේ 8ට නම් අවසන් කරන්න උදේ 10ට නම් අන්නේ ටයිම් එකක් දාන්න හරි එතකොට මම දන්නවා අනිවාර්යෙන් ඕගොල්ලන්ට මෙන්න මේ පේපර් එකට ඕගොල්ලන්ට සමහරකට පැය කමාරින් වගේ ෆස්ට් පේපර් එක ලියන්න නැති සමහර කට්ටිය එහෙම කරන්නත් ඇති සමහර කට්ටිය ෆස්ට් පේපර් එක හොඳටම කරලා තිබ්බා සෙකන්ඩ් පේපර් එක නිකං අපරාධී නිරපරාධී ගොඩාක් වැරදි කරගෙන තිබ්බා හරි ඕසිස් එකේ මට මතක ඉදිරිය එක්කෙනා හිටිය හොඳම 10 දෙනා අතර හරි මට මතක කලින් පේපර් එකෙත් එයා විතරයි හිටියේ හරි අනිත් ඔක්කොම අල්ලා අනිත් පන්තිය රම හිටියේ දැන් මම බලාපොරොත්තු වෙන ඕසිස් එකේ ඊට වඩා දෙයක් කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා තාම හරි දැන් තේනවර කැරකි කැරකි ඉන්නවා නමුත් හරියට වැඩේ කරගත්තේ නැහැ මට මතක ඉදිරිය 70 ගන්න 80 ගන්න දුකද තිබ්බා හැබැයි ඊට වඩා දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ හරිද ඒක වෙන්න ඕනේ හරියට හරිද ඔව් තරින්න මේ පාර ඒක එහෙම වෙන්න බෑ මේ පාර හරියටම ගිහිල්ලා ඒ ටයිම් එකටම තරින්න ගන්න. ඒකට තරින්න ගැටලුවක් වෙන්නේ නැහැ. හරිද? මොකක් හරි අඩුපාඩුවක් නම් ඒ වෙලාවෙම මට කියන්න. හරිද? හරි. හොඳයි. ගොඩක් කට්ටිය සතුටුයි කිව්ව දේ මේ විදිහට කරලා තිබ්බ. ඒ නිසා මේ පාරත් දෙවෙනි පේපර් එකේදී මම බලාපොරොත්තු වෙන ඔක්කොමල්ල ඒ විදිහටම කිව්ව විදිහට වැඩේ කරා. තව ටික කාලේ තව එක මාසෙයි තියෙන්නේ. ඊට පස්සේ මගෙන් කිසිවක් දෙයක් නැහැ. ඕගලන්ගේ පාඩුවේ ඕගලන්ගේ තීරණ අරගෙන හරි. ඕගලන්ට ඊට පස්සේ මායි ඔයගොල්ලෝ අතර කිසි සම්බන්ධයක් නැහැ. මගේ කිසිම බලපෑමක් ලැබෙන මාසෙන් පස්සේ නැහැ. ඊට පස්සේ ඕගලන්ට කැමති විදිහට කරන්න පුළුවන්. මාර්තු පළවෙනිද එක්සෑම් පටන් ගත්තාට පස්සේ කැමති විදිහකට ඕගලන්ට වැඩේ කරගන්න පුළුවන්. හරි ටයිම් ටේබල් එකක් මම හිතන්නේ දාලා තිබ්බා. මම හිතන්නේ 11 වෙනිදා කොහෙද ගණන් තියෙන්නේ. මතක විදිහට 11ද 9ද මම දන්නේ. මට මතක නැහැ. පළවෙනි දවස් 6කට පස්සේ පළවෙනි දවස් 6න් පස්සේ හරි හරි මුලින්ම එමනම් අද දවසේ මම හිතුවා කතා කරන්න මම ඔයගලන්ට පේපර් එකත් එක්ක එවුවා රචනා ප්‍රශ්න 30ක් හරි ඒකේ දෙවෙනි කොටසට අදාළ ප්‍රශ්න 30ක් අනුමාන ප්‍රශ්න විදියට ඒ යටතේ දුන්න ඇටියුඩ් එකේ අපි ගණන් ටිකක් අද මුලින්ම කතා කරන්න බැලුවේ දැන් අපි මේ දවස් ටිකේදී මුලින්ම කතා කරන් අවසාන සති තුනේදී කතා කරන් ආවා කුලක සම්භාවිතාව මම ගණන් 10ම සම්පූර්ණ කරා ඊට අමතරව ත්‍රිකෝණමිතිය සහ පයිතගරස් යටතේ ගණන් 5ක් මම කතා කරා මම අද පොඩ්ඩක් ඒකෙන් අයින් වෙලා මම අර දුන්න රචනා ප්‍රශ්න ටික ඒ ටික සාකච්ඡා කරන්න අද පටන් හිතාගත්තා. හරි. ඔයගලන්ට මම ලැබෙන මාසයේ පළවෙනි සතියේ තව ප්‍රශ්න 100ක පේපර් එකක් දෙනවා. හරි. ඒක gedaredi කරන එකක්, මගෙත් එක සාකච්ඡා කරන එකක්, කේටි ප්‍රශ්නම විතරක් තියෙන. අපි බලමු මේ මාසේ ඊළඟ දවස් මම හිතන තව සති දෙකක් අපිට වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ දවස් 4ක් වැඩ කරන්න පුළුවන් වෙයි. 4ක් හෝ 5ක්. ඒ දවස් 5ේදී මේ රචනා ප්‍රශ්න 30 අපි අවසන් කරගමු. ඊළඟ මාසේ බලාපොරොත්තු වෙන ඔයගලන්ට කෙටි ප්‍රශ්න ටිකක් දෙන්න. ඒ කෙටි ප්‍රශ්න ටික ඉන්පස්සේ අපි සාකච්ඡා කරන්න වටංගමු මේ මාසෙ තුල. හරි අර ටික කතා කරමු ලබන සෙන්සුරාදට. හරි ලබන සෙන්සුරාද වෙද්දී අනිවාර්යයෙන්ම තමා කරපු උත්තර පත්‍ර ටික ළඟ තියාගන්න. හරි වැදගත් වූ ප්‍රශ්න ටික අර මම දුන්න පළවෙනි පේපර් එකේ සාකච්ඡා කරන්න ගන්නවා. බහුතරය ජ්‍යාමිතිය ගැන දෙක හදලා තිබ්බා. ඒක ගැන සතුටුයි. බලමු සෙකන්ඩ් පේපර් එකේ කොයි වගේද තත්ත්වය කියලා. හරි එහෙනම් මුලින්ම ගන්න මම ඔයාලට එවුව රචනා ප්‍රශ්න සෙට් එක. හරි නැවතත් කට්ටියට කියන විශේෂයෙන් පිරිමි ළමයි තව පොඩි කාලයක් තව සති 6ක් වගේ තියෙන්නේ. ඒ නිසා තව මහන්සි වෙන්න. මම පිරිමි ළමයින්ගේ මේ මහන්සිය දකිනවා අඩුයි. කරන්න පුළුවන් කට්ටිය. දැන් අපේ රුෂාර උවිත වඩා කැපවීමක් තියෙන්න ඕනේ.
හරි අනිත් කාරණේ තනිව කරන්න ඕනේ සමහරක් දේවල් සමහර කට්ටිය එහෙම හවුලේ කිරීමකුත් මම දැක්කා ඒ වැඩේ කරුණාකර දෙවෙනි පේපරේ කරන්න එපා අපරාධේ බොරු වැඩක් එහෙම කළ ඇති බලක් නැහැ ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න තමන්ට පුළුවන් ප්‍රමාණය තමන්ට කරන්න පුළුවන් ප්‍රමාණය කල්පනා කරලා ඒ ප්‍රමාණය කරන්න හවුලේ කරන්නේ නැතුව කාඩවත් උදව් කරන්න යන්න ඕනෙත් නැහැ තමන්ගේ පාඩිය වැඩ ටික කරගෙන යන්න හරිද හරි ගන්න රචනා පේපර එක ඒක අපි පළවෙනි ගාන ඉස්සෙල්ලාම කතා කරමු හොඳයි මම ඔයාලට කිව්ව ටෙස්ට් පේපර් එකත් එක්ක කිව්ව රචනා ප්‍රශ්න සෙට් එකේ පළවෙනි ගාන මම හිතනවා මේ වෙද්දි යම් ප්‍රමාණයක් අඩුම තරමේ 30න් 10ක් හරි අපි කට්ටිය ගණන් ඉවර කරලා ඇති කියලා එහෙම නේද සෙතිනි සෙතිනි මම හිතන්නේ ගණන් 30ම ඉවර කරලා තියෙන්නේ එහෙම වෙන්නේ නැති තේමෝර එහෙම ගණන් අඩුම තරමේ 20ක්වත් හදලා ඇති මේ වෙද්දි එහෙමද හරි අපි බලමු එහෙනම් පළවෙනි ගැටලුව රචනා ප්‍රශ්න යටතේ පළවෙනි ගානතේ අංක 1 හරි මේක ඇවිල සංඛ්‍යානීය ගැටලුවක් ඉක්වේ FD ගාන එක්තරා වෙළඳසැලක මාසයක් තුළ එක එක දිනේදී විකුණන ලද සහල් ප්‍රමාණය පිළිබඳව ව්‍යාප්තියක් තමයි දීලා තියෙන්නේ එහෙනම් පළවෙනි ප්‍රශ්නේ මේ ව්‍යාප්තිය මාධ්‍යපන්තියේ කොච්චරක්ද කියන්නේ මාධ්‍යපන්තිය කොහොමද කියන්නේ එහෙනම් කට්ටිය මොකද්ද මේකේ මාධ්‍යපන්තිය ඇවිල්ලා ඔව් මාධ්‍යපන්තිය වැඩිම සංඛ්‍යාතයේ ඇවිල්ලා 8 ඊට අදාළ පන්තිය වෙන්නේ මොකක්ද 15 20 එහෙනම් ඔන්න මාධ්‍යපන්තිය මම හිතනවා මෙතන ඉන්න හැමෝම වගේ මාධ්‍යපන්තියේ ලකුණ අනිවාර්යයෙන්ම අරගෙන ඇති කියලා ඔන්න රෝම අංක 1 හරිනේ රෝම අංක 2 ගත්තොත් මාධ්‍යපන්තියේ මධ්‍යයේ උපකල්පිත මධ්‍යන ලෙසගෙන දින 30කදී විකුණන ලද මධ්‍යන සහල් ප්‍රමාණය කියන්නේ එක දවසකට විකුණන ලද සහල් ප්‍රමාණය හොයන්න කියන. ඔන්න මම අද මේ ගාන කරන්නම්. තවදුරටත් මම දකින්න අර ගාන මධ්‍යන ගැටලුව මම පේපර්ස් බලද්දි දැක්ක වැරද්දක්. තාම සමහර කට්ටියට 4-5 දිනක් නම් දැනගෙන වරද්දලා තිබ්බා. හරි සමහර කට්ටියට තාම අවබෝධයක් නැහැ කොහොමද වගේ වැඩේ හරියට කරගන්නේ කියලා. හරි ඒ නිසා කරුණාකර හොඳට බලාගන්න ආපහු සැරයක්. සමහර කිට මේක ආපහු කියලා දෙන එකක් නැති වෙයි මම. ඒ නිසා කරුණාකර බලාගන්න. පන්ති ප්‍රාන්තර දෙවෙනි තීරුව මධ්‍යගය තුන්වෙනි තීරුව අපගමනය ඒ කියන්නේ D හතරවෙනි තීරුව සංඛ්‍යාතය එහෙම නැත්නම් F අවසාන තීරුව සංඛ්‍යාතයේ වතාවක් අපගමනයේ FD තීරුව පන්ති ප්‍රාන්තර පටන් ගන්න බිංදුව 5 හරි පන්ති ප්‍රාන්තර ටික යන ඔන්න විදියට 30 35 තියෙනවා සංඛ්‍යාතේ ගත්තොත් 2 3 5 ඊළඟට 8 6 4 2 එහෙනම් සංඛ්‍යාත තීරුව එකතුව ගත්තොත් ඒකේ සිග්මා F එවිල සමාන වෙනවලු 6යි 12යි 20යි 25යි 30ක් දින 30ක් නේ හරි එතනින් පස්සේ එහෙමනම් මධ්‍යගයේ තීරුව පෙරවීම මධ්‍යගයේ තීරුව පෙරවීම හරි දෙකලොව සීමා එකතු කරා දෙකට බෙදුවා එහෙනම් 0.5යි 5යි දෙකට බෙදුවොත් 2.5යි මේක 5යි 10යි එකතු කරා 15යි දෙකට බෙදුවොත් 7.5යි මේ දෙන්න එකතු කරා දෙකට බෙදුවා ඒ අනුව යම් රටාවක් තියෙනවා මේක අපිට ගොඩනගා ගත හැකි ඒ රටාව වල දැක්කනම් මේක හරි සරලයි මෙන්න මේ විදියට ඒ අනුව අපිට ගන්නයි කියන්නේ මාධ්‍යපන්තියේ මධ්‍යයගේ මාධ්‍යපන්තිය ඇවිල්ලා මෙන්න මේ 15 20 එයාව ගන්න ඕනේ උපකල්පිත මධ්‍යනේ විදියට ඒක ඒකෙලින් අපගමනේ දැම්ම කිසිවක් නැහැ ඒ කියන්නේ ශූන්‍යයි කියලා අපගමනේ ශූන්‍යයි කියලා දැන් එහෙමනම් එතන ඉඳලා ඒ කියුවේ අපි රවුම් කරගත් උපකල්පිත මධ්‍යනේ ඉඳලා එතන ඉඳලා ඉදිරියට ඉහළට යමු එන්නේ අඩු වෙනවා කීයක් අඩු වුණාද 17.5 ඉඳලා 12.5ට යනවා කියන්නේ 5ක් අඩු වෙනවා මෙතන ඉඳලා 7.5 ගාවට යනවා කියන්නේ ඔන්න 10ක් අඩු වෙනවා 17.5 ඉඳලා 2.5 ගාවට යනවා කියන්නේ 15ක් අඩු වෙනවා ඔන්න ඔය විදියට
හරිද මේක අපි ගොඩක් කතාවක් කරලා තියෙනවා කවුරු හරි කියනවා නම් ඒක කළ නැහැ කියලා ඔන්න දැන් ඉතින් ඔයාලා බලන්න ඕනේ මතකය හරි මේ වගේ ඒවා ගොඩක් හදලා ඇති අපි 17.5 ඉඳලා 22.5 ගාවට එන්නේ නැහැ එකතු වෙනවා ඔන්න පහක් 17.5 ඉඳලා 27.5 ගාවට 10ක් 17.5 ඉඳලා 32.5 ගාවට අන්න 15ක් ඔන්න ඔය විදියට දැන් ඉතින්නම් ගුණ කරගමු FD දේරුව ඍණ 15 ස්වරක් දෙක කියන්නේ ඍණ 30යි ඍණ 10වරක් 3 කියන්නේ ඍණ 30යි ඍණ 5වරක් ධන 5 කියන්නේ ඍණ 25යි බිඳුරක් 8 කියන්නේ බිඳුවයි 5වරක් 6 30යි 10වරක් 4 40යි 15වරක් 2 30යි මෙන්න මේ විදියට මේ ඇවිල්ලා සිග්මා FD එහෙමනම් ඍණ ටික වෙනම එකතු කරගමු ධන ටික වෙනම එකතු කරගමු ඍණ ටික එකතු වෙනවා ඍණ 85ක් ධන ටික එකතු වෙනවා 100ක් ධන 100ක් එහෙනම් ලොකු එකනගෙන් පොඩි එකන අඩු කරා ලොකු එකනගේ ලකුණ ඒ අනුව මට එනවා 15ක් කියලා මං හරිද මෙතනට වෙනකම් මගේ අතින් අතපසු වීමක් වෙලාද බලන්න ඔතනට වෙනකම් හරිද ඔතනට වෙනකම් මං හරිද සිග්මා FD එනවා 15ක් හරි අවුලක් නැද හොඳයි මම අවංකව හිතනවා කුමල්ල කරලා ඇති කියලා හරි පළවෙනි ගැටලුව මම එදත් මම හිතන්නේ අන්තිම දවසේ මතක් කරා මේ අද වෙද්දි ওই পেපර් එකේ ওই ටියුට් එකේ ගණන් ටික හදන්න කියලා හොඳයි එහෙනම් මෙන්න රෝම අංක දෙකේ වගුව තාම ඉවර නැහැ මධ්‍යනේ හොයන්න ඕනේ එහෙනම් මධ්‍යනේ කියන්නේ මොකද්ද මධ්‍යනේ හොයන සූත්‍රය ඇවිල්ලා මධ්‍යනේ සමානයි උපකල්පිත මධ්‍යනේ ධන සිග්මා FD වෙදීම සිග්මා M එහෙනම් උපකල්පිත මධ්‍යනේ කියන්නේ රවුම් කරගත්ත කෙනා අපි මාධ්‍ය පන්තියේ මධ්‍යයේ 17.5යි සිග්මා FD ඇවිල්ලා ධන 15යි සිග්මා F ඇවිල්ලා 30යි එහෙනම් ළමයි අපි 15 බෙදන්න ඕනේ 30ෙන් බෙදපු කෙනෙක් කියන්නකො බලන්න 15 30ෙන් බෙදුවොත් කීයක් එනවද 15 30ෙන් බෙදෙන්නේ නැහැලු දැන් එහෙමද හරියටම බෙදෙනවා 15 30ෙන් 15ට 30 ගොඩවල් නැහැ බිඳුවයි බිඳුවක් ගත්ත 150ට 30 ගොඩවල් 5 එහෙනම් 0.5යි එහෙනම් 17.5ට එකතු කරගන්න 0.5ක් ඒ කියන්නේ 18යි 18.0යි කියලා ගත්තත් කමක් නැහැ මේ ඇවිල්ලා මොකක් සම්බන්ධයෙන්ද සහල් ප්‍රමාණය එහෙනම් කිලෝග්‍රෑම් උත්තරේ 18යි උත්තරේ ඇවිල්ලා ළමයි 18යි හොඳයි නම්ින්දි වැඩේ හරි අනිවාර්යෙන්ම මේක ලියා ගන්නකොට ඔයාලට එක ලකුණක් තියෙනවා උත්තරේ වැරදුනත් මේ සූත්‍රය ඔයගොල්ලෝ හරියට ලියලා නම් එක ලකුණක් නිමෙදි තියෙනවා ඒක අනිවාර්යෙන් එහෙමයි කුලණි ඔතනට වෙනකන් හරි හොඳයි ඒ අනුව අපෙන් අහනවා සහල් වෙනදාම මේ ආකාරයටම දැන් ළමයි මේ 18 කියන්නේ මොකක්ද මධ්‍යන ලෙසගෙන දින 30කදී විකුණලාද මධ්‍යන සහල් කිලෝග්‍රෑම් ප්‍රමාණය. එතකොට ඔයගොල්ලෝ හිතනවාද මේ එන්නේ දින 30ෙම විකුණපු ප්‍රමාණය කියලා. අන්න එහෙම හිතුවොත් ඔක වැරදි. ප්‍රශ්නේ නිකන් කියලා තියෙන විදියට එහෙමයි. නමුත් මධ්‍යනේ කියන්නේ දවස් ඔක්කොටම නෙවෙයි. මධ්‍යනේ කියන්නේ ඒක වචනයක්. එක දවසකට අදාළ. මේ දින 30ටම අදාළව ගත්තොත් එක දවසක් තුල විකුණන සහල් ප්‍රමාණය තමයි මේ කියන්නේ. එක දවසක් තුල. එහෙනම් එක දවසකදී කිලෝ 18ක් විකුණනවා. එහෙමනම් දෙසැම්බර් මාසය තුල අන්න අපිට විශේෂ මාසයක් කියලා තියෙනවා. දෙසැම්බර් මාසය තුල විකිණීම සඳහා ගබඩා කර තිබිය යුතු සහල් ප්‍රමාණය. එහෙනම් කියමුකෝ බලන්න දෙසැම්බර් මාසයේ දවස් කීයක් තියෙනවද? දැන් ඕක දින 30යි කියලා ගත්තද? එහෙම වෙන්නේ නැති ගොඩක් කට්ටිය. එහෙම වුණා නම් ඉතින් ඒක වැරදි. එහෙනම් දෙසැම්බර් මාසය තුල කියලා අදහස් කරන්නේ දින 31ක් තියෙනවා කියන එක පෙන්නනවා. ඒකයි මාසේ නම අපිට කියන්නේ දෙසැම්බර් මාසය කියලා. එතකොට එක දවසකට කිලෝ 18 ගන්න දෙසැම්බර් මාසෙට දින 31ක් තියෙනවා. එහෙනම් ළමයි 18 වරක් 31 කියන්නේ කිලෝග්‍රෑම් කොච්චරක්ද? මේකද බලන්න උත්තරේ. හරි කිලෝග්‍රෑම් 500 අනේකයි නිවිදි බම කිව්වේ මේ ඇවිල්ලා කිලෝග්‍රෑම් 18 කියලා කියන්නේ මොකක්ද නෑ කිලෝග්‍රෑම් 18 කියලා කියන්නේ මොකක්ද
එක දවසකදී අලෙවි කරන ප්‍රමාණය අහන්නේ මොකක්ද ඉදිරි දෙසැම්බර් මාසය තුල ඒ කියන්නේ දින කීයක් තුලද දින 31ක් තුල හරි එහෙනම් පළවෙනි එකට අදාළව උත්තරේ 15 20 මාත පන්තිය දෙවෙනි එකට අදාළව මධ්‍යනේ එක දිනකදී අලෙවි කරන සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් 18ක් කියන එක එක දවසකට ඒ අනුව දෙසැම්බර් මාසය කියන්නේ දින 31ක් එහෙනම් 18 වලවල් 31ක් හරි නිවිදි පටවල ඇත්තේ අරගොල්ලෝ මේ ප්‍රශ්නේ කියලා තියෙන විදියට ඔයා හිතනවා ඇති මේ 18 කියන්නේ දින 30ටම කියලා දින 30ටම නෙවෙයි ඒ දින 34න් එකක් ගත්තොත් ඒ දින 34න් එකක් ගත්තොත් ඒ එක දවසකට මේව වෙන ප්‍රමාණය අන්න ඕකයි මම කිව්වේ දින 30ක නෙවෙයි ළමයි මේ 18 කියන්නේ දින 30ක උත්තරේ නෙවෙයි හරිද ඒ ප්‍රශ්නේ අහන්නේ මෙහිමයි හරිද ඒ දින 30 අතරින් හරි දින 30කදී මැදනේ කියලා කිව්වට ඒකෙන් අදහස් කරන්නේ නැහැ දින 30ම කියන්නේ හරිද ඒක වැරදි දැන් ඕගලංගෙන් කියනවා මෙන්න මෙහෙම පන්තියේ ඉන්නවා ළමයි 40ක් හරිද ඔය ළමයි 40 දෙනාගේ මැදනේ ස්කන්ධය හොයන්නේ කියලා හොඳට අහගන්න දැන් ළමයි 40 දෙනාගේ මැදනේ ස්කන්ධය හොයන්නේ කියලා එතකොට ප්‍රශ්නේ කියන විදියට ඕගලන්ට හැංගෙන්නේ ළමයි 40 දෙනාගේම ස්කන්ධය හොයන්න කියනවා වගේ. එහෙම නෙවෙයි. ළමයි 40කගේ මැදින ස්කන්ධය හොයන්න කියන එකේ තේරුම මැදිනේ කියන්නේ මොකක්ද? ඒක වචනයක්. මැදිනේ කියන්නේ ඒක වචනයක්. එතකොට ළමයි 40ේ මැදින ස්කන්ධය කියලා කිව්වොත් තේරුම් ගන්න එපා. ඒකෙන් අදහස් කරන්නේ ළමයි 40ේම ස්කන්ධය කියලා. එහෙනම් අහනවනේ එහෙම. ළමයි 40 දෙනාගේම ස්කන්ධයේ මුළු ළමුන් 40 දෙනාගේ මුළු ස්කන්ධය කොපමණද? එහෙම නෙහන්නේ. ළමුන් 40 දෙනාගේ මැදින ස්කන්ධය කියලා අදහස් කරන්නේ ඔය ළමයි 40 දෙනා අතරින් ඔය ළමයි 40 දෙනා අතරින් එකෙක්ව අපි තෝරලා ගත්තොත් එක ළමෙක්ව තෝරලා ගත්තොත් ඒ එක ළමෙක්ගේ ස්කන්ධය කොච්චරක්ද කියන එක. අපි අනන්තවත් කෙටි ප්‍රශ්නවලදී මෙන්න මෙහෙම අහලා තියෙනවා. ළමුන් 3 දෙනෙකුගේ මැදින ස්කන්ධයේ කිලෝග්‍රෑම් 45කි මම මේ পেපර් එකේ හරිනේ ඔයගලන්ට නෙවෙයි තිබ්බේ මං හිතා. අපි ළඟදි දවසක් මේ වගේ එකක් කතා කරා. ළමුන් 3 දෙනෙකුගේ මැදින ස්කන්ධයේ කිලෝග්‍රෑම් 45කි. එතකොට ළමයි ඒකේ තේරුම ළමුන් 3 දෙනාගේ ස්කන්ධයේ 45යි කියන එකද? නැහැ ළමයි. ළමුන් 3 දෙනෙකුගේ මැදින ස්කන්ධය කිලෝග්‍රෑම් 45යි කියලා කිව්වොත් ඒකේ තේරුම ඒ ළමයි 3 දෙනා අතරින් එක ළමෙක්ව තෝරගත්තොත් ඒ ළමයි 3 දෙනා අතරින් එක ළමෙක් තෝරගත්තොත් ඒ එක ළමෙක්ගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 45යි කියන්නේ. තේරුම් ගන්න ප්‍රශ්නේ අදහස මැදිනේ කියන්නේ ඒක වචන. හරි දැන් උත්තරේ ඒගොල්ලෝ කියන්නේ මාත පන්තියේ මැදියාගේ උපකල්පිත මැදිනේ ලෙසගෙන දින 30කදී විකුණන ලද මැදින සහල් කිලෝග්‍රෑම් ප්‍රමාණය. එතකොට දින 30කදී විකුණන මැදිනේ ඒ ඔය සලකන දින 30 කියන කාල සීමාව තුළ විකුණන මැදින සහල් ප්‍රමාණය. එතකොට ඕකේ ඇත්තටම ඕක දැන් ඔහොම කිව්වට ඇත්තටම අදහස ඔය දින 30 කියන කාල සීමාව ගත්තොත් ඒ කාල සීමාවෙන් එක දවසක් ගත්තොත් ඒ එක දවසකදී කොච්චර සහල් ප්‍රමාණයක් අලෙවි වුණාද කියන එක. නිවිදි දැන් පැහැදිලිද? තේරුම් ගන්න ප්‍රශ්නේ කියන විදියෙන් ඔය අදහස් කරන්නේ ඔයගොල්ලෝ හිතපු දේ නෙවෙයි. ඔයාලා හිතපු දේ නෙවෙයි. තේරුණාද? හරි. තව දෙයක් කියන්න. ඔය මුකුත් තෝනේ නැහැ. ඔයගොල්ලෝ කල්පනා කරන්න මෙතන සිග්මා FD වේදීම සිග්මා F ගන්නකොට හොඳට හිතන්න. හරි කිසි අවුලක් නැහැ. මෙතනින්ම ඔය ගාන පැහැදිලි කරගන්න පුළුවන්. සිග්මා FD වේදීම සිග්මා F ගන්නවනේ. සිග්මා F කියන්නේ මොකද්ද කියන්න පුළුවන්? සිග්මා F කියන්නේ මොකද්ද කියන්න පුළුවන්? සිග්මා F දැන් කියාවි 30යි කියලා. ඔව්. සිග්මා F කියන්නේ 30 තමයි. ඇත්තටම 30 කියන්නේ මොකද්ද කියන්නකො? 30 කියන්නේ මොකක්ද කියන්නකො ඔයගොල්ලෝ? ඔය කියන්නේ මුළු දින ගණන. 30 කියන්නේ මුළු දින ගණන. එතකොට ඔයාලට හිතෙන්නේ නැද්ද මුකුත්ම දෙයක්? ඇත්තටම අපි කරන්නේ මොකක්ද 30න් බෙදනවනේ ඒ කියන්නේ මොකක්ද කරන්නේ මුළු දින ගාණෙන් බෙදනවා
මුළු දින ගානේ බෙදෙනවා. එතකොට ලැබෙන්නේ මොකක් වෙන්න ඕනිද කියන්න බලන්න. එක දවසක්. අන්න හරි. එතකොට ලැබෙන්නේ එක දවසක වටිනාකම. මේ මැදදී කියන්නේ අන්න ඒක. ඒ දින 34 න් එක දවසක් ගත්තොත් එක දවසකට කොච්චරක් කලින් වුණාද කියන එක. හරිද? මම හිතනවා කට්ටියට දැන් නම් වැඩේ තේරෙන්නේ නැති. තේරුම් ගන්න අනිවාර්යෙන් ඔයගේ එක ඔයාලගෙන් අහන එක අහනවාම තමයි. හරිනේ මම. හරි. වරංග මම හිතනවා වැඩ ටික සම්පූර්ණ කරලා ඇති කියලා. නිසල්ම වැඩ ටික සම්පූර්ණ කරලා ඇති කියලා විහිඳි. දම්ශිකා වැඩ ටික කරලා ඇති කියලා. හරි. යමු බලන්න එහෙමනම් ඊළඟ කතාවට. ඔන්න ප්‍රශ්නාංක 1 රචනා ප්‍රශ්නාංක 1 මම හිතනවා බහුතරයක් අඩුව තරමේ මැදිනේ දක්වා හරි කරන්නේ නැති මේක වැරදුනක්. අන්තිම කැලේ වැරදුනක්. ජනිතු හරි. බින්දු මං හිතනවා වැඩේ කරලා ඇති කියලා ওই ගැටලුව. සෙනිත ඉන්නවද? සෙනිත නැහැ මං හිතන්නේ. ඔන්න ප්‍රශ්නාංක 1. සනුද? ඔන්න ප්‍රශ්නාංක 1. දැන් යමු බලන්න කුලකාශිත ගැටලුවක් අංක 2. සූත්‍රේ භාවිතා කරලා ගන්නයි තියෙන්නේ. හරි ඉසුරු මිනිහව දැක්කේ නැහැ මං හිතන්නේ. චමොත් හරි අපි අංක බලන්න අංක 2ට එහෙමනම් කවුරුටි මං හිතනවා වැඩ ටික කරලා ඇති කියලා. හරි ප්‍රශ්නක දෙක කුලක යටතේ. ප්‍රශ්නක දෙක ඇවිල්ලා කුලක යටතේ. හරි වැඩ ටික කරලා. හොඳයි. මම හිතන්නේ කාවින්දර වැඩ ගොඩක් තියෙනවා මේ දවස්වල. ඒ නිසා කරගන්න වෙලාව නැතුව ඇති. හරි ප්‍රශ්නක දෙක. කුලක යටතේ. අපිට දීලා තියෙන කුලක දෙකක අවයව පිළිබඳව P H Q කියන දෙන්නගේ ඒත් එක්කම මේලේ සතු අවයව ප්‍රමාණයක් දීලා තියෙනවා. ඡේදනයේ සතු අවයව ගන්න හොයන්නයි තියෙන්නේ. එහෙනම් P H Q කියන කුලක දෙකේ මේලේ සතු අවයව ප්‍රමාණය සමාන වෙනවා. එක් එක් කුලකේ සතු අවයව ප්‍රමාණය එකතු වෙන් අඩු කරයින් පස්සේ එම කුලක දෙක සතු ඡේදනයේ අවයව ප්‍රමාණය. ඕක තමයි අවයව අතර සම්බන්ධය වෙන්නේ. අවයව ගණන අතර සම්බන්ධය. එහෙමනේ. මේලේ සතු අවයව ගන්න සමානයි එක් එක් කුලකේ සතු අවයව ගන්න එකතු වෙන් ඡේදනයේ අවයව ගන්න අඩු කරාම ලැබෙන අගයට. හරි ආදේශ කරන්න විතරයි තියෙන්නේ. එහෙමනම් මේලේ ඇවිල්ලා 60යි P කියන කුලකේ සතුව 40ක් තියෙනවා අවයව. Q කියන කුලකේ සතුව 35යි ඡේදනයේ තමයි අපේ ප්‍රශ්නාර්ථය වෙන්නේ. එහෙනම් ඡේදනයේ සතු අවයව ප්‍රමාණය හොයන්නදී හරි මොකද්ද වෙන්න ඕනේ එහෙමනම් මෙයාව නියුක්ත කරන්න ඕනේ මෙයාව මේ පැත්තට දාමු ධන 60 අනිත් පැත්තට දාමු එහෙමනම් ඍණ ඡේදනයේ මේ පැත්තේදී ධන වෙනවා එහෙනම් 40යි 35යි එකතු කරා ධන 60ක් අනිත් පැත්තේදී ඒක ඍණ 60ක් වෙනවා ඒ අනුව 75න් 60ක් අඩු කරොත් 15ක් එයි හරිද හොඳයි දමින්ද වැඩේ හරි සාචික හරි මෙච්චරයි මතක තියාගත යුතු වෙන්නේ මෙන්න මේක උඩුවට ගන්න. ඒක මතක් කරන්නයි ඕන දැන් ඕක කිව්වේ. හරිද? හොඳයි. ෆාර්මින් වැඩි හරි. හරි. සෙටින් අවුලක් නැද්ද? හරි. ඊළඟ එක ඇවිල්ලා වෙන් සටහනක් හදන්න කියනවා. හරි. මේ කීලා තියෙන ගැටලුවට අදාළව උපන්දින සාදයක් සඳහා සහභාගී වූ ළමුන් 50ක් අතරින් 28ක්ම අතුරුපස සඳහා අයිස්ක්‍රීම්ද 15ක් පළතුරුද අනුභව කළහ. පළතුරු අනුභව කළ සියලු දෙනාම අයිස්ක්‍රීම්ද අනුභව කරාලු. පළතුරු අනුභව කරපු සියලුම කට්ටිය අයිස්ක්‍රීම් අනුභව කළාලු. අන්න වැදගත් අවස්ථාවක් මේ ඇවිල කොයි ආකාරයේ වෙන්සටහනක් වෙන්න ඕනේද මේක කියනවා. අන්න හරි උපකුලක අවස්ථාවක්. ඒ කියන්නේ මහේකාගේ බඩ ඇතුලේ පැටියෙක් ඉන්න අවස්ථාවක්. දැන් ප්‍රශ්නේ ගොඩක් අයට කවුද මහේක් කෙනා කවුද මේක ඇතුලේ ඉන්න පැටියා කියන්නේ.
සර්වත්‍ර කුලකේ අදහස් කරන්නේ ඔය කියන සාදේට ආපු ඔක්කොමල්ලනේ. එහෙනම් මේකේ කවුද මහයෙක් කෙනා? කවුද මේකේ පැටියා? ඕකනේ අපි දැන් හිතන්න ඕනේ. අපිට කියලා තියෙන්නේ මොකක්ද? පළතුරු අනුභව කරපු සියලු දෙනාම අයිස්ක්‍රීම් ද අනුභව කරාලු. එහෙනම් මේකේ පොඩි එක්කෙනා කවුද? බෙනාර හිතන විදිහට කවුද මේ ඇතුලේ ඉන්න පැටියා? මෙයා පළතුරු වෙන්න ඕනේද අයිස්ක්‍රීම් වෙන්න ඕනේ? ඇතුලේ ඉන්න එක්කෙනා මේ පොඩි එක්කෙනා පැටියා වෙන්නේ කවුද එතකොට? ඔව් පළතුරුද? එහෙම නැත්නම් ඒක අයිස්ක්‍රීම් වෙන්න ඕනේ. ඔව් එයා ඇවිල්ලා පළතුරු වෙන්න ඕනේ. හොඳයි. ඒක ඇවිල්ලා පළතුරු. එයා ඇවිල්ලා පළතුරු වෙන්න ඕනේ. ඒ මොකද පළතුරු අනුභව කරපු සියලුම දෙනා අයිස්ක්‍රීම් කාලා. ඒ කියන්නේ පළතුරු විතරක් ආපු කට්ටිය කවුරුත් නැහැ. ඒ කියන්නේ පළතුරු වලට විතරක් අයිති ප්‍රදේශයක් කොහෙවත් නැහැ. පළතුරු කාපු ඔක්කොමල්ල අයිස්ක්‍රීම් කාලා. ඒ කියන්නේ අයිස්ක්‍රීම් ගේ වඩ ඇතුලේ තමයි පළතුරු ඉන්නේ. එහෙනම් මහ කුලක වෙන්නේ අයිස්ක්‍රීම්. එයා ඇවිල්ලා අයිස්ක්‍රීම් ගේනවා. සාදේට ඇවිල්ලා තියෙනවා 50ක්, මුළු කණ්ඩායම 50යි. 28ක් අතුරු බස සඳහා අයිස්ක්‍රීම් කාලා තියෙනවා. එහෙනම් අයිස්ක්‍රීම් මාර්ජින් එක 28යි. ඒත් එක්කම පළතුරු 15ක් කාලා තියෙනවා. එහෙනම් පළතුරු 1 15යි. එහෙමනම් මෙන්න මේ කොටසට අදාළ මුළු රවුමම 28යි, මේ ටිකේ 15ක් ඉන්නවා නම් මේ කොටසේ තව 13යි. එහෙනම් එළිය ටික 22ක් වෙන්න ඕනේ. ඇයි මේ ටික 28යි? 22ක් අවුල් තමයි 50ක් වෙයි. හරිනේ. ඔන්න රෝමාංක 1 වෙන් සටහන හරි. වෙන් සටහන හරි. රෝමාංක 2 අයිස්ක්‍රීම් පමණක් අනුභව කරපු ළමයි අයිස්ක්‍රීම් පමණක් අනුභව කරපු කී දෙනෙක් ඉන්නවද? අයිස්ක්‍රීම් පමණක් අනුභව කරපු. අයිස්ක්‍රීම් පමණක්. අයිස්ක්‍රීම් පමණක් අනුභව කරපු. ඔව්. 13 දෙනෙක් කියනවා. රෝමාංක 3 රෝමාංක 3 අයිස්ක්‍රීම් අනුභව නොකරපු සියලු දෙනා, අයිස්ක්‍රීම් අනුභව කරපු සියලුම දෙනා පුඩින් අනුභව කළේ නම් පුඩින් අනුභව කරපු පිරිස කීයද? ඒ කියන්නේ අනේ අයිස්ක්‍රීම් රවුමෙන් එළියේ. අන්න හරි. හරි. යශිනි කියන කතාව හරි. නමිදි කියන කතාව හරි. චරුද හරි. එහෙනම් එළියේ ඉන්න පිරිස කීයක් වෙන්න ඕනේද? 22ක් වෙන්න ඕනේ. 22ක් වෙන්න ඕනේ. පළතුරු අනුභව කරපු පිරිස ඒ මගින්ද? පළතුරු ඒ මගින්ද? අයිස්ක්‍රීම් බී මගින්ද? දැක්වේ නම් අයිස්ක්‍රීම් පමණක් අනුභව කරපු පිරිස කුලක අංකණයෙන්. අයිස්ක්‍රීම් පමණක්. ඒ කියන්නේ මේ 13 අයිති ප්‍රදේශයේ. කොහොමද? ඒ කියන කුලකයට අයිති නොවන නමුත් බීට අයිති වෙන. මෙන්න මේ. ඒ කියන කුලකයට අදාළ නැහැ ඩෑෂ් එක. නමුත් කියන්නේ ඡේදනය බීට අයිති. ඕනනම් මේක අනිත් පැත්තට ලියන්නත් පුළුවන්. බී කුලකයට අයිති නමුත් ඒ කුලකයට අයිති නොවන. එක්කෝ මෙහෙම එක්කෝ මෙහෙම. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ. හරිද බලන්නකෝ. ඔන්න ඔයගලන්ට තිබ්බ දෙවෙනි රචනා ප්‍රශ්නේ. හොඳයි. සයිරු වැඩේ හරි. ප්‍රශ්නාංක 3ට යන්නම්. ලඝු පරිමා ගැටලු. හරිනේ. මේකේ මොකුත් අහන්න දේවල් තියෙයිද? නෑනේ. හරිනේ කට්ටිය. නෙත්මි වැඩ ටික කරලා ඇති කියලා හිතනවා නෙත්මි. අපේ පෙරේරා සම්බන්ධ වෙලා දෙන්නේ පෙරේරා නෑ වගේ මට පේන්නේ. සංදුල් මොකෝ තත්ත්වේ? අඩුපාඩු ටික නැවත හරි ගැස්සුවද? හරි. අන්තිමට කිව්වේ පළතුරු වලට අදාළ නැති ඒ ඩෑෂ්. ඒකයි ඒ ඩෑෂ් කියලා කිව්වේ.
පළතුරු කන්නේ නැති නමුත් අයිස්ක්‍රීම් විතරක් කන. ඒ නිසා ඊට අදාළ නොවන නමුත් කියන්නේ ඡේදනය බීට අදාළ වෙන. ඒට අයිති නොවන නමුත් බීට අදාළ වෙන. ඒකයි ඒක ඒ විදියට උනේ. මෙහෙන්දි මොකද අපි හරි हरि शास्त्री मुखोतात्व हरिद मंग प्रश्न अंक तुन हरि वय उत्तरे कौर हरी वय उपकिन कौर हरि प्रश्न अंक तुने उपकिन अब वील सिलिंडर तीन अरे ए सिलिंडराकार बार्जने अडक जल हरि अर्धया जल तीन हरि हरि अर्धया जल तीन मेके सिलिंडर अदाल अरे सिलिंडर अरे ए सिलिंडर हरि अर्धया को जल तीन हरस्ट वर्ग बल सिंपल एक्स दिग एदूर प्रिस्म भाजने मेकिन भाजने एक हरस्कड़ वर्ग फल सह दिग दील तीर वेकिन त्रिकोणाकार प्रिस्मेट अदाल दिगवीलू हरस्कड़ वर्ग फल त्रिकोणाकार मुहूर्त वर्ग फल एक्स वेनवा दिगवील ए वेनवा मेकिन त्रिकोण प्रिस्म मेके दसे बाजने जलमट्टम सिंपल एच कील प्रमाण की इहलयान हरिणी एक मुकद अभी अतुल करन मेकियन त्रिकोणाकार प्रिस्मे परिमावट समान प्रमाण मेक प्रिस्मे पहालट एन कोट जलमट्टम इहल गी हिला मुकद प्रिस्मे इन अनिवार्य जलमट्टम इहलट यान इतकोट मे अलू जलमट्टम मे वगे मट्टम एक सिंपल एच ना मुसगट नगिन वाक्य अंदर सतमी हितो इहल प्रमाण मेकिन प्रिस्मेट इडदी ए प्रिस्मे परमाव समान प्रमाण इवत्ते एक इहल नगे औ दिन कदावरीवत्न मेकियन हिमन इहल नगिन मे जल प्रमाण हर अर अभी अतुलट इकतु करबू त्रिकोण प्रिस्मे परिमावट मुखक्वेन्नोनिद समान वेन्नोनि हिना संबंधी मुखक्द त्रिकोण प्रिस्म परिमाव त्रिकोण प्रिस्म परिमाव एविल्ला समान वेन्नोनि इहल नगि जलकंदे परिमावट जलकंदे परिमावट एक तमाई कथा इतकोट मे इहल नगिन जलकंद इहल नगिने कुमन आकार गणवस्तु हेडेट कुल मे जलमट्ट इहल नगिन ए इहल नगिन जलकंद अभी वगे गणवस्तु हेडे धर कुलवंद अदाय वेरी गुड अदाशक्ति निशर्म हाय अदाशक्ति तेनोर ऋजुकोणाश्राकार हेडे ऋजुकोणाश्राकार हेडे घन वस्तु कोई वगे हेडे
සිලින්ඩර ආකාර හැඩයකින් තමයි ඉහළට යන්නේ. එතකොට ඇත්තටම මේ ඉහළ නැගී ජල පරිමා එහෙම නැත්නම් මේ කියන ජල කඳේ පරිමාව කියන්නේ එක්තරා විදියක උස සිම්පල් H2 උස ඇවිල සිම්පල් H2 සිලින්ඩරයක පරිමාව උස H වෙච්ච සිලින්ඩරයක පරිමාව. එහෙනම් ඉහළ නැගී ජල කඳේ පරිමාව කියන්නේ වෙන යම් විදියකින් එක්තරා ආකාරයක සිලින්ඩරයක පරිමාව. එක්තරා ආකාරයක සිලින්ඩරයක පරිමාව. ත්‍රිකෝණ ග්‍රිෂ්ම පරිමාව කොහොමද වෙන්නේ? ඒක වෙන්න නම් සූත්‍රයක් තියෙනවා. හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම ඒ ඔස්සේ තියෙන දිග. ඉතින් හරස්කඩ වර්ගඵලය x ඒ ඔස්සේ තියෙන දිග a. x ගුණ කිරීම a. මම 5 එක 5 විදිහටම තියන්නම්. මොකද පිළිතුර ඇතුලේ 5 අකුර තියෙන හින්දා. r කියන්නේ මේ කියන ඉහළ නැගී ජල කඳේ සිලින්ඩර ආකාර කොටසේ අරය. ඉතින් මේ අරයමනේ මෙතනක් තියෙන්නේ. ඒම තමයි එහෙමනම් array වෙන්නේ. එහෙනම් a ගුණ කිරීම a. උස ඇවිල්ලා simple h කියලා උස ගන්න යන්න. එහෙනම් අපි උක්ත කරන්න ඕනේ simple x. එහෙනම් x a සමානයි මෙතන ගුණ කරගත්තොත් a ගේ වර්ග ගුණ කිරීම h. දෙවැත්තම a ගෙන් බෙදමු. එහෙනම් a එකකට a එකක් කැපෙනවා x තනි වෙනවා. x එකකට a එකකට a එකක් කැපෙනවා 5 a h. ඔන්න අදාළ පිළිතුර. මේක තමයි අපිට ඔප්පු කරන්න තියෙන්නේ සිම්පල් ඒ කොටසේදී. ප්‍රශ්න අංක 3 සිම්පල් ඒ කොටසේදී ඔප්පු කරන්න තියෙන්නේ ඔන්න ඕක. කවුරු හරි ඔය කාරණේ හරියද බලන්න. මලිති මං හිතනවා හරියදී අවුලක් නැතුව ඇති. තේරුම් ගියාද බලන්න ඕගලන්ට ඉහළ නැගි ජල කඳේ පරිමාව කියන්නේ ඒක සිලින්ඩර ආකාර හැඩයක් කියන එක. ඔයගලන්ට ඒක අදහස ආවද බලන්න. ඉහළ නැගි ජල කඳේ පරිමාව කියන්නේ වෙනම විදියකින් සිලින්ඩර එක පරිමාව. හරිද? ඒක තමයි උතන හිතන්න තියෙන්නේ. හරි. ඔව් මට මතක විදියට සමුදි পেපර් එක ලියන්න ඇවිල්ලා හිටියේ නැත්ද කොහෙද? හරි. මම ආපහු මොකුත් කියන්න යන්නේ නැහැ পেපර් එක නොලිව කට්ටිය ගැන. හරි. ඒ කියන්නේ ඒගොල්ලෝ මං කියන දේ අහන්න නැති කට්ටිය විදියට මම සලකනවා. හරි. තව මම දන්න විදියට තව දෙතුන්දරෙක් මට මතකයි পেපර් එක ලියන්න ආවේ නැහැ. හරි. සමහර කට්ටියගේ කැපවීම තිබ්බා. කොච්චර දුර හිටියත් পেපර් එක ලියන්න කොහොම හරි ඒකට අදාළ පහසුකම් සලසාගෙන කොහොම හරි සමහර කට්ටිය ආවා. හරි ඒක ගැන මම ඇත්තටම විශේෂ හරි සැලකීමක් කරනවා ඒගොල්ලන්ට අනිවාර්යයෙන්. මොකද পেපර් එක කරන්න සමහර කට්ටිය ගම්බල ගියපු කට්ටිය ඒ পেපර් එක ලියන්න කොහොම හරි හරි ඒක තිබ්බා. ඒක දෙමව්පියන්ගේ කැපුවේ මේක ඒ ආකාරයෙම තිබ්බා. හරිද? ඉතින් තේරුමක් නැහැ. මම සමහර කට්ටිය ගැන මොකුත් හිතන්නේ නැහැ. මට කලකිරීමක් සමහර කට්ටිය ගැන තියෙනවා. හරි බොරුවට මම විතරක් දඟලලා වැඩක් නැහැ. ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒගොල්ලන්ගේ කැපවීම කරන්නේ නැත්නම් ඉතින්. හරි එහෙමනම් තේරුමක් නැහැ. ඉතින් මම සලකලා මම පස්සෙන් ගිහිල්ලා හොයලා වැඩකුත් නැහැ. ඒගොල්ලන්නේ විභාගෙ ලියන්නේ මම නෙවෙයිනේ විභාගෙ ලියන්නේ. හරි මම ආපහු විභාගෙ ලියන්නේ නැහැ. ඉතින් මට අවශ්‍ය නැහැ විභාගෙ ලියන්න. ඕගොල්ලෝයි විභාගෙ ලියන්න. හරිද? හරි අපි යම් බලන්න අවසාන කොටසට සිම්පල් B. සිම්පල් B කොටසට ඒක අපිට කියනවා array ඇවිල්ලා 5 ඇවිල්ලා 3.14යිලු a කියන්නේ ඇවිල්ලා 2.5යිලු h කියන්නේ 2යිලු එහෙමනම් x වල අගය එහෙමනම් ආදේශ කරන්න නෙදී 5 වෙනුවට 3.14 a කියන්නේ ඇවිල්ලා 2.5 ඒත් එකම h ඇවිල්ලා 2යි එහෙමනේ ඔව් එච්චර දෙකයි එහෙමනම් මේකේ අගය ලබගණක අනුභාවිතයෙන් හොයන්නලු එහෙනම් දෙවැත්තරම ලඝු ආදේශ කරමු එහෙනම් lg x සමානයි මෙතන තියෙන ළමයි ගුණිතය ලඝු භාෂාවේදී එහෙමනම් ගුණිතයක් කියන්නේ මොකක්ද ලඝු ලඝු එකතුවක් එහෙනම් lg 3.14 ධන lg 2.5 ධන lg 2 ලඝුව දාන්න කලින් පූර්ණාංශ ටික තියාගෙන ඉන්නම් හරි පූර්ණාංශ ටික තියාගෙන ඉන්නම් එහෙනම් මේකේ ලඝු පූර්ණාංශයේ 0.1 මේකේ ලඝු පූර්ණාංශයේ 0.1 මේකේ දශම තිත තියෙන දෙකට පිටිපස්සේ එහෙනම් ඒකත් 0.1 එහෙනම් මම ඝනක ටික කිව්වොත් ටග්ගල ඝනක ටික කියන්නකෝ 31.4 ඝනකේ කියන්නකෝ 49.69 49.69 හරි අනික
විසිපහේ බිින්දුව තිස් නවයයි හැත්ත නවේ තිස් නවයයි හැත්ත නවේ අනිත් එක මට මතකයි තිහයි දහරේ හරින තිහයි දහයනේ විස්ස බිින්දුව හරි එනම් දැන් ඔය තුන් දෙනාව එකතු කරමු හරි ඔය තුන් දෙනාව එකතු කරමු අමානි කියා කියනවාද කියන්නකෝ බලන්න මේ තුන් දෙනාව එකතු කරොත් මේ තුන් දෙනා එකතු කරොත් එකයි නවයයි පහයි අට ඔව්ද ඔව් හරිනේ හරි එහෙනම් x තනි කරන්න ලඝුතල කරමු අනිත් පැත්තට එහෙමනම් ඒක අනිත් පැත්තට යන්නේ ඇන්ටි ලොග් වේවි එහෙමනම් 1.1 නවයයි පහයි අට දශම ස්ථාන කොටසේ හරි ඉරක් ගහමු ඊන තැන කියන්න බලන්න හරි මට හිතෙනවා ඔයගලන්ට එන්නේ මේකද කියලා 15 7ද 15 6ද 15 7 නෙවෙයි ළමයි 15 6 15 6 9 ඔව්ද 15 6 9 ඔව් ඒක තමයි ළෝ ඇවිල්ලා තියෙන්නේ මං හරිනේ 15 7 නෙවෙයිනේ මලිති අවසාන උත්තරේ 15 6 9 ද 15 7 ද net me මොකද එන්නේ 15 7 ද එෂාන සම්බන්ධ වෙලාද මොකටත් හරිද බෙනාර ඒක උත්තරේ 15 6 9 හරි හොඳයි 15 6 9 හෝ 15 7 ආසන්නයිලු 15 7 ට නෑ 15 6 9 ට හරි ඒ අනුව අපෙන් අහනවා හරි දෙනවි ඒක තමයි කියන්නේ ඒ අනුව එහෙමනම් මේක වට යන්නේ කියලා නෑනේ එහෙමනම් දශම තිත තියන්න එපා දැන් ඉර නොගහපු අංකේ 1 ඊට වඩා එකක් වැඩි කරා ඒ කියන්නේ 2 ඉස්සරහින් ඉඳලා 2ක් පන්නලා අන දශම තිත තිබ්බා x කියන අගේනේ ආවේ x කියන්නේ දිගක්නේ ඒ නිසා අපි සෙන්ටිමීටර කියලා තියමු අපි සෙන්ටිමීටර කියලා තියමු මොකද x කියන්නේ දිගක් අනේ x කියන්නේ හරස්කඩ වර්ගඵල ඒ නිසා ඒකක වෙන්නේ වර්ග සෙන්ටිමීටර කවුරු හරි දැම්මද බලන්න වර්ග සෙන්ටිමීටර කියන උත්තරේ මම හිතන්නේ කවුරුත් දාලා නැති වෙයි ඒක කියන්නේ වැඩි හිතන්නේ නැති කවුරුත් එතන මතක ඇතුව x කියන්නේ මොකද්ද කියලා බලලා අදාළ ඒකකයේ දාන්න සෙන්ටිමීටර නම් නෙවෙයි හොඳේ x කියන්නේ හරස්කඩ වර්ගඵලය වර්ගඵලය එහෙනම් ඒකක වර්ග සෙන්ටිමීටර වෙන්නත් ඕන ඒක ගැන හිතන්න හොඳයි දෙන්නි අදහසක් තියෙනවා වැඩේ කරලා තියෙනවා හොඳයි ඔන්න ප්‍රශ්න අංක 3 ඔන්න රචනා ප්‍රශ්න අංක 3ක් කතා කරා එකක් පරිමාව ලඝු යටතේ අනික කුලක ඒත් එකම මුලින්ම සංඛ්‍යාන ගැටලු හරි ඊළඟට අපි යමු බලන්න ගොඩක් අයගේ කැමැත්ත තියෙන ප්‍රශ්නෙට අංක 4ට මේක මොකද අඩුපාඩුවක් තියෙනවා නම් මට හිතෙන්නේ මෙන්න මේ ගොඩනැගීමේ තමයි අවුල ඇත්තේ සයිරු මං හිතන්නේ අනිවාර්යෙන් B කොටස කරලා ඇති ඒ කොටස කරගන්න බැරි වෙන්නේ නැති ඔව් damage එක ලකුණක් අඩු වෙන්න ඕනේ එතකොට ඒක කියන්නේ සැලකිලිමත් වෙන්න කුලණි මොකදත් හරියද ලඝු කොටස නම් කරලා ඇති මේක ගොඩනැගීමේදී කුලණි වරද්දගෙන ඇති ඔන්න ප්‍රශ්න අංක 3 ගොඩාක්ම තමයි සරලම විදිය තමයි මේක වෙන විදියක් තියෙන්න පුළුවන් අපිට කෙනෙක්ම ගන්න විදියක් තමයි නෑ නේද ඉස්ත සමාන කෙනෙක් අපි දන්නවා අනිවාර්යයෙන්ම ඇතුල් කරන ත්‍රිකෝණ ප්‍රිස්ම පරිමාව ඉහළ නැගී ජල කඳේ පරිමාවට තමයි සමාන වෙන්න ඕනේ කියලා. හරි. අපි යමුකෝ බලන්න ඊළඟ කාරණේට ජ්‍යාමිතිය ගැටලුවට.
ඔපකරන්න කියනවා සාධනය කළ යුතු දේ ඇවිල්ලා AC කියන පාදයක් DE කියන පාදයක් සමාන්තර බව ඒක තමයි කට්ටිය ඔප්පු කරන්න දෙන්නේ AC පාදයක් DE කියන පාදයක් සමාන්තර බව ඔප්පු කරන්නලු ඒක තමයි කාරණය බලන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ රූපය තොරතුරු ටික හරියට ලකුණු කරාද කියලා हरिद हरि तमाशेखर दालतिया बलन हरि बल की हरि हरि मेकट अंदाल मेक कवर उपरा मैदान शक्ति मेक उपरा तव कवर मेक उपर रेखा दिख सामानी एक उपरा मेकन प्रश्नाक हतर प्रचना प्रश्नाक हतर साजिका मुखो दापे उपरा मेक उपकरण කොහොමද අපි මේ වැඩේ කරන්නේ බලන්න මගේ ඔප්පු කිරීම හරි ඔප්පු කිරීම ඔයගලන්ට මම කරනවට වඩා වෙනස් විදිහකට ඔයගොල්ලෝ කරලා ඇති සමහරක් විට මම මුලින්ම මට අදහසක් එනවා මේක අපිට දීලා තියෙනවා තොරතුරක් දැන් අපි ඔප්පු කරන්න හදන්නේ AC කියන පාදයයි DE කියන පාදයයි සමාන්තරයි කියලා ඒක සමාන්තරයි කියලා ඔප්පු කරන්න නම් අපි කොහොම හරි ගලප ගන්න ඕනේ ඒ රේඛා දෙක ආශ්‍රිතව තියෙන ඒකාන්තර කෝණ යුගල් සමානයි කියලා එක්කෝ අනුරූප කෝණ යුගල් සමානයි කියලා. එක්කෝ මිත්‍ර කෝණ යුගලේ එකතුව අංශක 180යි කියලා. ඔය කරුණු තුනෙන් එකක් කොහොම හරි ගල්ප ගන්නම ඕනේ. ඉතින් මට කිසි අදහසක් නැහැ. නමුත් අපිට දීලා තියෙන තොරතුර මේ පාදයක් සමානයි කියන විදිහේ, ඒ කියන්නේ සමද්විපාද. මේ පාදයක් සමානයි කියන්නේ එතන සමද්විපාද කතාව. එහෙනම් මම මුලින්ම කියනවා මෙන්න මෙහෙම. මම හඳුන්වා දීමක් කරනවා. එතකොට මට ඔයාලට පැහැදිලි කරන්න මට ওই ગાන කරන්න ලේසි මේ පාද දෙක සමානයිනේ හරිද එහෙමනම් මම මුලින්ම කියනවා මේ පාද දෙක සමාන හින්දා මම මේ එක පාදයක් හඳුන්වා දෙනවා x කියලා මම මේ පාදයක් හඳුන්වා දෙනවා ළමයි x කියලා ADB සමානයි සිම්පල් x ද ඒත් එක්කම මෙතනත් පාද දෙකක් සමානයිනේ ඒ නිසා මම මෙන්න මේ කෝණයත් හඳුන්වා දෙනවා y කියලා මේ කෝණ දෙකත් එහෙමනම් සමාන වෙනවනේ ඒ නිසා මම මේක y කියලා CED එහෙම නැත්නම් DEC සමානයි y ලෙසද yද ලෙස ගනිමු මම ඔන්න ඔය කෝණ දෙක හඳුන්වා දීමක් කරා හරිද හඳුන්වා දීමක් කරා දැන් හොඳට බලාගන්න මේ කෝණේ x නම් ළමයි මේ කෝණෙත් මොකද වෙන්නේ මේ කෝණෙත් මොකද වෙන්නේ මේ කෝණේ x නම් මේ කෝණෙත් මොකද වෙන්නේ x වෙන්න ඕන නේද ඇයි ABDI x වෙන්නේ හේතුව ABD කියන කෝණයත් අනිවාර්යෙන් x වෙන්න ඕනේ හේතුව සමද්විපාද ප්‍රමේය සමද්විපාද ප්‍රමේය සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි ඒත් එක්කම මේ කෝණේ y නම් මෙන්න මේ කෝණෙත් මොකක් වෙන්න ඕනේද ඒ කෝණය ඇවිල්ලා y වෙන්න ඕනේ. එහෙනම් CDE CDE ඒක ඇවිල්ලා y වෙන්න ඕනේ. ඒකට හේතුවත් කලින් හේතුවම තමයි. සමද්විපාද ප්‍රමේය. හරිද? හරි. දැන් එහෙමනම් ඊට පස්සේ හරි දැන් එහෙමනම් ඊට පස්සේ හරි සාචිකා දාලා තියන්නකෝ බලන්න මොකද්ද කරලා තියෙන්නේ කියලා බලන්න හරි දැන් ඊට පස්සේ මම මෙන්න මෙහෙම දෙයක් කරනවා දැන් මම දන්නවා මේක y නම් මේක y මේ එච්චරයි මට තාම කියන්න පුළුවන් දැන් ඊට පස්සේ මම කියනවා මෙන්න මෙහෙම දෙයක් මොකක්ද
मीकोनी एक्स नी लबाय हुंदेट बलांटे मीकोनी एक्स हिंदा मम कीनो मेन मीकोने या एक्स कीर पिलिगानो मेन मीकोने एक्स हिंदा मेन मीकोने या एक्स कीर कीनो एडीबी कोने आई එතකම ACB කෝණයයි සමානයි x ට. පුළුවන් ද කියන්න හේතුව. Very good. මේ කියන ලක්ෂ දෙකෙන් පටන් අරන්. AB කියන ලක්ෂ දෙකෙන් පටන් අරන්. ඔය කියන ලක්ෂ දෙකෙන් පටන් අරන් ඔන්න දුවනෝ පරිධියට. AB ලක්ෂ දෙකෙන් පටන් අරන් ඇඟිලි දෙක තියලා බලන්න. ඇඟිලි දෙක තියලා බලන්න. A ලක්ෂ දෙකෙන් පටන් අරන් ඔන්න පරිධියට දිරුවා. ඒ කියන්නේ D කියන දේ. ඒ ලක්ෂ දෙකෙන්ම පටන් අරන් ඔන්න දිනනෝ ඔන්න ආපහු යනවා C නම් ලක්ෂයට එකම ලක්ෂ දෙක පරිධිය මත වේදී ලක්ෂ දෙකකට දුවන එකම ලක්ෂ දෙකකින් පටන් අරන් මේ AB කියන ලක්ෂ දෙකෙන් පටන් අරන් ඔන්න D වලට එනවා AB කියන ලක්ෂ දෙකෙන් පටන් අරන් ඔන්න C වලට එනවා එහෙනම් එකම ඛණ්ඩයේ කෝණ අන්න හරි එකම ඛණ්ඩයේ කෝණ එකම ඛණ්ඩයේ කෝණ ඔන්න මම එහෙම කතාවක් කියුවා किसी का ඒ ලක්ෂ දෙකෙම පටන් අරන් ඔන්න C වලට ආවා. එහෙනම් ආපහු සරයක් ඉස්සෙල්ල කිව්ව කතාවම. එහෙනම් ABD කෝණය සමානයි DCA සමානයි X. ඒකට හේතුවත් අර හේතුවම තමයි. එකම ඛණ්ඩයේ කෝණ. එහෙනම් ළමයි මේ කෝණෙත් X, මේ කෝණෙත් X. හරිද? දැන් මම මොකද කරන්නේ දැන් මම මෙහෙම දෙයක් කියනවා නමුත් DEC ත්‍රිකෝණයේ සලකා BCB कोणे समान है DCB मैंने में लोकु कोणे एविला समान है CDE दाने CED पिलिगन्नवाद में क्या ना में लोकु कोणे ඇත්තරමනේ මේ ත්‍රිකෝණය අරගෙන මේ පාදය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. එහෙම නේද? එහෙනම් මොකද්ද කතාව? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන හරි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුවට සමාන ඒක නේද කිව්වේ එහෙනම් ළමයි DCB කියන ලොකු කෝණ කියන්නේ මේ ලොකු කෝණ XX එකතු වුණාම එන එකනවා ඒ කියන්නේ කොච්චරද 2x CDE කියන්නේ Y මෙයත් Y එහෙනම් Y ධන Y එහෙම නේද Y ධන Y එහෙනම් 2x සමානයි Y ධන Y කියන්නේ 2y දෙපැත්තම දෙකෙන් බෙදුවොත් x සමානයි මොකටද x සමානයි මොකටද y ට x සමාන වෙනවා y ට ඒ කියන්නේ ළමයි මේ x කෝණ කිව්වත් y කෝණ කිව්වත් දෙකම එකයි නමුත් y කියන්නේ වෙන යම් විදියකින් CDE x කියන්නේ වෙන යම් විදියකින් මෙතන
एसीडी बेरीन मुकाक देने बोला निगमने है एवनिसा सीडीई समानाई एसीडी मिन्न में कौन है यही में कवाई ने में कौन है लवाई एक्स ने इतने लवाई में कौन देखा समानाई मिन्न में कौन है समानाई एक यानी मिन्न में कौन देखा समान है ना निविंदी की वो कथा वाले देंगे उनने मात तेरा මේ කියන කෝණ දෙක සමාන වෙනවා. නමුත් මේවා මොන කෝණද? මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි සමානයි. මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි සමානයි. නමුත් මේවා මොන කෝණද? ඒකාන්තර කෝණ. නමුත් මේවා ඒකාන්තර කෝණ වේ. නමුත් මේවා ඒකාන්තර කෝණ වේ. එවනිසා නිගමනය වෙන්නේ මොකක්ද? ඒකාන්තර කෝණ නිකන් සමාන වෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම එවනිසා AC පාදයට DE කියන පාදය මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම සමාන්තරයි. ඔන්න ඔප්පු කරන්න පුළුවන් එක විදියක් මම දැකපු. හරි ගොඩක් අයට තේරුම් කරවන්න ලේසි. එහෙම නැත්නම් ඔව්. ඕන්න මේක Y නේ. මෙතන X නේ. මේ දෙන්නත් සමානයිනේ. නමුත් මේවා අනුරූපනේ. එහෙමනම් අනුරූප වලින් ගන්නත් පුළුවන්. ඒ පැත්තෙන් ඕනනම් අරගෙන දිවිති ගන්නත් පුළුවන්. මේක තමයි මම දැකපු එක විදියක් මේක ඔප්පු කරන්න. තව කෙනෙක් වගෙන් ඇහුවා අංග සම කරන්න බැරිද කියලා. මොකක්ද අංග සම කරන ත්‍රිකෝණ දෙක කියන්නකෝ. මං කියන්නම් අංග සම කරන්න පුළුවන්ද බැරිද කියලා එතකොට. හරිද? මේ ආකාරයට කවුරු හරි ඔප්පු කරපු කෙනෙක් ඉන්නවද? දෙනුරි ඔබේ අදහස මේකද නැත්නම් වෙන යම් විදියක්ද සෙතිනි කරලා තිබ්බේ මේකද වෙන යම් විදියක්ද මොකක්ද අදාළ ත්‍රිකෝණ දෙක කියලා කියන්න ඕනේ දිනිති එතකොට මම කියන්නම් මොකක්ද ත්‍රිකෝණ දෙක වෙන්නේ හරි වෙරි ගුඩ් මට බානුකගේ අදහසක් තිබ්බා මෙන්න මේක අහගන්නකෝ ඔක්කොම අල්ල මට කියන්නකෝ මෙන්න මේ කතාව හරි මේ විදියක් කියන්න හරි මේ කියන දේ කියන්නකෝ හරි හොඳයි දැනට මම ඕගලගෙන් අහනවා මෙහෙම කතාවක් මං හිතන්නේ සාචිකත් මේකම තමයි බානුකත් මේ විදියටමයි කරලා තියෙන්නේ මලිතත් මං හිතන්නේ කල්පනා කරන්නේ නැති මම මේ දැන් කියන්න හදන විදියට AC කියන්නේ හොඳට බලන්න රූපය AC කියන්නේ විෂ්කම්බය නේද AC anu විෂ්කම්බය නේද मलिति कलना एसी की विष्कंबेदाणुक कलना साचिका कलना तीन रूपे हटिटे विष्कंबे मलिति एक विष्कंबे विधियट पुलवां ඒ වුණාට ඉතින් අපේ ළමයි අරගෙන නේ එහෙම. සාංචිකා අනිවාර්යයෙන්ම එහෙමයි. හරි. ආ දැන් තේරෙනවද? ඒක ගන්න පුළුවන්ද? ඒක ගන්න බෑ. AC කියන්නේ ජායක් විතරයි. අපිට දීලා නැහැනේ දෙයනේ කේන්ද්‍රය මොකද්ද කියලා. හරිද? දීලා නැහැනේ අපිට. එහෙනම් ඉතින් අපිට පුළුවන්ද ගන්න? බෑ. ඒක ගන්න බෑ. ඒක ගන්න බෑ මේක කේන්ද්‍රය නෙමෙයි එහෙනම් ඔය කර්ණපායයටදී අංග සම කරපු කට්ටිය වහාම වැරද්ද දාගන්න කර්ණපායයටදී අංග සම කරපු කට්ටිය කරුණාකර වැරද්ද දාගන්න ඒ මොකද ඕගොල්ලෝ කල්පනා කරන්නේ මේක විෂ්කම්බය එහෙනම් ADC කෝණේ මෙන්න මෙතන අංශක 90යි කියලා ADC කියන්නේ විෂ්කම්බය කියලා ගන්නවා එහෙම ගත්ත කට්ටිය ඔක්කොම වැරද්ද දාගන්න ඒක වැරදි හරිද ඇයි ගන්න බැරි ඉතින් දෙන්නේ මේක විශ්කම්බේ කියලා දැන් සමහර කට විශ්කම්බේ වෙන්නත් පුළුවන් අපි දන්නේ අපිට දීලා නැහැ ඒ නිසා ඒක ගන්න බෑ අංග සම කරන ත්‍රිකෝණ දෙක නිවින්දි කියන්න මම එතකොට කියන්න පුළුවන්ද බැරිද කියලා හරිද මෙන්න කාරණය ඔව් කෙනෙක් කියනවා මිත්‍ර කෝණ වලින් මලිත කියනවා මිත්‍ර කෝණ වලින් කරන්න මේ විදියටම කරලා පුළුවන් මෙතන y මෙතන x එතකොට මෙතනත් හොයා ගන්න ඇති ඊළඟට මිත්‍ර කෝණවලින් ඒ කෝණවල එකතු 180යි කියලා ගන්න. ඒකත් පුළුවන්. ඒකත් අරුදු දෙයක් නෑ. ඒක ගන්නත් පුළුවන්.
ඒකත් හරි. ඒක ගන්නත් පුළුවන් කිසි අවුලක් නැහැ. අදහසක් තියෙනවා ටිකක් දීර්ඝයි සනුගේක. මට කල්පනාවට ආව ඒක හැබැයි පොඩ්ඩක් ඒක දීර්ඝව යනවා. වෘත චතුරස්‍ර වලින් හිතන්නත් පුළුවන්. පුළුවන්. වෘත චතුරස්‍ර වලින් හිතන්නත් පුළුවන්. එහෙමත් මට කල්පනාවට ආවා. නමුත් එතකොට මෙන්න මේ කෝණය සහ මේ කෝණය අතර සම්බන්ධයක් තියෙනවානේ. මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණය අතර සම්බන්ධයක් තියෙනවා. ඒක ටිකක් දීර්ඝව යනවා එතකොට. ඒ නිසායි මම මේ වැඩේ පොඩ්ඩක් අතහැරලා දැම්මේ. කරගන්න බැරි කමක් නැහැ කරගන්න පුළුවන් වෙයි. සමකෝණ කරන්න නම් සමකෝණී ත්‍රිකෝණ කරන්න නම් ගැළපෙන ත්‍රිකෝණ දෙකක් ඉස්සෙල්ලා අපි තෝරගන්න ඕනේ. හරි ඒත් ඒකේ ලොකු පාලක් මම දකින්නේ නැහැ සමකෝණී වලින් ගන්න පුළුවන් මොකද පාද අතර අනුපාතයක් නෙවෙයි මෙහිදී ගලපන්නේ රේඛා සමාන්තර කිරීමක් තමයි බානකෝණී ඒ නිසා සමකෝණී කා ඒ කොටස නම් මගේ ඔළුවෙන් කෙලින්ම ඉවත් කරා මම මුලින්ම වෘත්ත චතුරස්‍ර වලින් ගන්න පුළුවන් වැඩේ ටිකක් දීර්ඝව යනවා එතකොට හැබැයි නැවතත් කියනවා ඔගොල්ලෝ පටලවා ගත්තොත් AC කියන්නේ විශ්කම්බේ කියලා මුළු ගානම වැරදි. හොඳයි. හරි. ඒක පොඩ්ඩක් දාගන්න. ප්‍රශ්න අංක 4ට අගාලා නිවැරදි කිරීම. තිසුණි මොකද තත්ත්වය? හරිද? හරි අපේ ඊළඟ ප්‍රශ්නේ එහෙමනම් හරි ඊළඟ දවසේ වෙද්දි කොහොම හරි අපේ ළමයි 15 දක්වාවත් ඉවර කරලා තියන්න හරි ඊළඟ දවසට කලින් හරි ප්‍රශ්න අංක 5 පොළොව මට්ටමේ පීඩිත මීටර් 15ක් උස AB නම් සිරස් කුළුණක් ඔන්න රූපයේ තියෙනවා හරිද AB නම් සිරස් කුළුණක් ඔන්න තියෙනවා කුළුණ පාමුල A සිට බැලූ විට කුළුණ ඉදිරියේ තියෙනවලු ගහක් ඒ ගහේ මුදුන ආරෝහණ කෝණයේ අංශක 45 ලෙසද කුළුණ මුදුනේ B සිට බැලූ විට ගස මුදුනේ ආරෝහණ කෝණය අංශක 30ක්ද පෙනේ එහෙනම් සෙන්ටිමීටර 1කින් මීටර 5ක් දක්වන පරිමාණයට ඉහත පිහිටීම දක්වනසේ පරිමාණ රූපයක් අඳින්නේ හරි මම කරන්නේ මුලින්ම මෙහෙමයි පරිමාණ රූපයක් අඳින්න කලින් අපි ඉස්සෙල්ලාම දල සටහනක් ගහ ගන්න ඕනේ එහෙනම් අපි ළමයි අපි ඉස්සෙල්ලා දල සටහන ඇඳගමු පරිමාණ රූපයේ දෙවෙනුව ගහමු හරිද දල සටහන ඇවිල්ලා කියන්නේ ඔන්න දැන් තිරස් පොළොවක AB නම් කණුවක් තියෙනවලු කුළුණක් තියෙනවලු ඒ කුළුණේ උස මීටර 15යිලු මේ දල සටහන හරි ඇත්ත රූපේ නෙමෙයි මේක පරිමාණ රූපෙත් නෙමෙයි මේක දල සටහනක්. ඒක ඉස්සරහා තියෙනවලු ගසක්. එතකොට ඔය කියන කොළොනේ පාමුල ඉඳලා බලද්දී මේ කියන ගහේ මුදුන මෙතන තමයි මුදුන තියෙන්නේ. පාමුල ඉඳලා බලද්දී මෙහෙමනේ. එතකොට කෝණේ අංශක 45යි. හරි මේක දල සටහනක් විතරයි. ආපහු මේ කියන කුළුණේ මුදුනේ ඉඳලා බලද්දී ඇස් මට්ටම ඇඳගන්න බෑ ඉස්සෙල්ලාම තිරස් මට්ටම මේ තමයි ඇස් මට්ටම මෙතන ඉඳලා බලද්දී මුදුන
එතකොට පේන ආරෝහණ කෝණය ඇවිල්ලා අංශක 30යි. ඕක තමයි සටහන. ඕක තමයි කට්ටියේ දල සටහන. හරිද? එහෙමනම් දැන් අපි පරිමාණ රූපේ අඳිමු. පරිමාණ රූපේ අඳින්නයි කියන්නේ කොයි ආකාරයෙන්ද? एक सेंटीमीटर यकीन, एक सेंटीमीटर यकीन, मीटर पाहक, देख पेना से, एक सेंटीमीटर यकीन, मीटर पाहक देख पेना से तमाय आंधी ना दे, हरे ये नंग बोलिंग माते तिरस पोलो में दगा मु, ये तिरस पोलो माते लक्ष्य का पहिटा वमु ए नंग लक्ष्य එතනින් ඉඳලා හරි කෙලින් ඉතින් අංශක 90ක් විදියට ලම්භකයක් ඇඳලා හරි කෝණමානේ හරියටම තියලා එතන අංශක 90ක් ඇලවෙන්න බෑනේ. ඕගොල්ලෝ ඉතින් වටුල් පොතේ අඳිනවා නම් හරි කෙලින් අඳින්න පුළුවන් වේගා තියෙන හින්දා. කොච්චර උසක් අඳින්න වෙනවද? මෙතන ඉඳලා මෙතනට A වල ඉඳලා B වලට කොච්චර උසක් අඳින්න වෙනවද අපිට? මීටර් 15ක් නේ. 1 සෙන්ටිමීටරයකින් මීටර් 5ක් නේ. එහෙනම් සෙන්ටිමීටර කීයක් අඳින්න වෙනවද ළමයි? සෙතින් කීයක් අඳින්න වෙනවද අපිට? बी लक्ष्य भाग सेंटीमीटर तुना मिन्न दाल बी लक्ष्य मिन्न कट्टी दाल बी लक्ष्य एक दिया दाल बी लक्ष्य दिया इतने कोई अंश का भाग आरोहण कोने आरोहण कोने गम मेतनी कोण मानी दिप अंश का हदलिस भाग मेन කවකටුව අවශ්‍ය නැහැ හරි කෝණමාන පරිමාණ රූප අඳින්න පුළුවන් කෝණමානින්දී අංශක 45 කෝණයක් තිබෙන අංශක 45 කෝණෙකින් ඔන්න ඇඳ ගන්න අංශක 45 මේ තිරසත් එක අංශක 45 ආපෝ b වලදී තිරසක් ඇඳලා මෙතන ඉඳලා ගන්න අංශක 30ක් මෙතනින් අංශක 30ක් එහෙනම් 45 රේඛාවයි තිහේ රේඛාව එකිනෙක හමු වේවි. අන්න එතන තමයි කවුද ඉන්නේ? අර ගහේ මුදුන. මෙන්න ගහේ මුදුන. එතන ඉඳලා ඍජු රේඛාවක් ගහන්න ඕනේ හරි කෙලින් රේඛාවක්. දෙවිදියක් තියෙනවා. මෙතන 90ක් එනවා කියන්නේ මෙතන 45ක් එනවා කියන්නේ අනිවාර්යෙන් මෙතන කෝණෙත් අංශක 45ක්. ඕගලන්ට පුළුවන් ඕනනම් කෝණමානය මේක මත තියලා මේ කියන අංශක 45 රේඛාව මත කෝණමානය තියලා මේ පැත්තෙන් 45ක් මැනගන්න. ඒ 45ට අදාළ තැන පල්ලෙහාට දික් කරා නම් අනිවාර්යයෙන්ම වැටෙන්නේ මෙතන අංශක 90ක්. ඒක තමයි ගන්න පුළුවන් හොඳ සරල ක්‍රමයක්. ඕගලන්ට මේ කෙලින් ඉර අඳින්න බැරි නම් දැන් ඕගොල්ලෝ කොටුල් පොතේ අඳින්න ඉඳ පුළුවන්. නමුත් මෙතන 45ක් හරියටම මැනලා ගත්තා නම් මොකද මෙතන 45 නම් මෙතන 45 නම් අනිවාර්යයෙන් මෙතන 90ක් වෙන්නේ නැහැ. මෙන්න ලම්භකයක් ගන්න පුළුවන් විදිය. ඔන්න ලම්භකයක් ගන්න පුළුවන් විදිය. හරි, දල සටහනක් අඳින්න වැරදුනත් ඔයගලන්ට එක ලකුණක් අනිවාර්යෙන්ම දල සටහන අඳිනවට හම්බ වෙනවා. හරි, ගොඩක් විට දැන් පරිමාණ රූප ගැටළු වලදී අනිවාර්යෙන්ම දල සටහනක් අඳින්න කියනවා. හරිද? එහෙමනම් දැන් අපෙන් අහන්නේ මොකද්ද? පරිමාණ රූපය අඳින්න. එහෙනම් හරි, වෙන අර අපිට කියාවි බලන්න. එහෙමනම් परिमाण रूपे ऐसुरें गहे उसे हरे बिना रबिड़ किया भी बलान गहे परिमाण उसे इन गहे परिमाण उसे ये वाक्य में गहे सदे उसे ओ परिमाण उसे अभिला සන්දුල් මේක කියවලා නැහැනේ සන්දුල් ඒක යාට තේරෙන්නේ නැහැ ඒක කියවන්නකො එතකොට ඔයාලට තේරෙනවා මීටර් නෙවෙයි සෙන්ටිමීටර් පරිමාණෝස මීටර් වෙන්න බෑනේ නේද සෙන්ටිමීටර් 7යි හවුද ගසේ පරිමාණෝස සෙන්ටිමීටර් 7යි හවු එකකද තේරෙන්නේ සන්දුල් හරි එකකින් පහක් නම් 15ක් පෙන්වන්නේ 3ක්. හරිනේ 4නේ එකකද කට්ටියගේ උත්තරේ 7 නෙවෙයි කියලා සමහරක් අය කියනවා. මයිති එකද උත්තරේ
නිසල්ම මොකෝ තත්ත්වේ හත නෙවෙයිද හොඳයි දෙනුට කියන්නේ හත හොඳයි බහුතර පිළිතුර හත හොඳයි පිළිතුර හත හෝ 7.1ක් වෙන්නත් පුළුවන් හත තමයි මට හිතෙන්නේ සැබෑ උත්තරේ 45යි 30 හරි එහෙනම් ගසේ සැබෑවස කියන්නේ එකකින් පෙන්නන්නේ පහක් නේ ඒ වගේ එහෙනම් හතකින් පෙන්නන්නේ ඒ වගේ පස් ගුණයක් එහෙනම් මීටර කොච්චරද මීටර 35යි අදාළ පිළිතුර එහෙමනම් මීටර 35යි ඒක තමයි සැබෑ උස. ඇයි 1 සෙන්ටිමීටරයකින් මීටර 5ක්. එහෙනම් සෙන්ටිමීටර 7කින් ඒ වගේ 5 ගුණය. උත්තරේ මීටර 35යි. ඔන්න පරිමාණ රූප කොටසට අදාළ කාරණය. පරිමාණ රූප අදාළ කොටසට අදාළ. B පාට් එක මෙහිවිලා ඒනේ. B කොටසේ ඔන්න තවත් සරල ප්‍රශ්නයක් තියෙනවා. සීඝ්‍රතාවය යටතේ නිවසක ඉදිකර ඇති ඝනකාකාර වතුර ටැංකියක පැත්තක දිග තියලා තියෙනවා මිනිත්තුවකට ලීටර 125ක සීඝ්‍රතාවය එන්න මුලින්ම ටැංකියේ ධාරිතාව ඉතින් ධාරිතාව කිව්වත් පරිමාව කිව්වත් හොයන්නේ එකම විදියට තමයි දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස එහෙනම් පැත්තක දිග ඇවිල්ලා මීටර 1.5යි එහෙනම් පළලත් 1.5යි संपूर्ण යසිනේ වෙනස් උත්තරයක් කියනවා. බහුතර උත්තරේ 3.375. මේ ඉන්නේ ඝන මීටර. හොඳේ. මේ ඉන්නේ ඝන මීටර වලින්. ඒක නෙමෙයි උත්තරේ. ඒක නෙවෙයි උත්තරේ ලීටර වලින් අහන්නේ හොඳේ. 2.0 නෙවෙයිනේ. 2.0 වෙන්න බෑ. යසිනි ගුණ කිරීමේ දෝෂයක් ඇත. මම යසිනට පුළුවන් නම් ඊට උදව් කරගන්න නම් ඊට එක පොඩ්ඩක් ගුණ කරන්න ඉගෙන ගන්න. එතකොට පුළුවන් වේවි. संबंधे अमत करीटर लीटर दाहक संबंधे अमत करीटर बावट पत्कर रोमांक देख अहनवाइन टैंक संपूर्ण तिरवीम गतवन काले कोचर सीक्रता गुरुवा मिनीत्ट लीटर एक मिनी लीटर एक मेचर प्रमाण गुरुवा कोचर काले क्या එහෙනම් 3375 125 ගොඩවල් වලින් බෙදමු. අන්න මිනිත්තු කීයක් යනවාද කියලා එනවා. මම හිතන්නේ 2යි 3යි 3ක් ගන්න බැහැ. 2ක් ගන්න පුළුවන් නේ. 2යි 9යිද? උත්තරේ කියන්නේ 2යි 7ක්. එතන 9යිද? 2යි 7 හරි. ගතවන කාලය ඇවිල්ලා මිනිත්තු 27යි. ඔන්න තවත් ලකුණු 4ක්. देखा ही देखा है। हाँ उन्हें सीक्रेटावे सहा परिमाण रूपे अंड बलापुरुत्वे नह दैम मामन ओगलांगे सीक्रेटावे प्रश्नियाँ को ओगलांगे विभागे टे एवी केर मेक उटे साथ देख के ओगलांटे त्रिकोणमिति के अलग तमाई दैंग अपिटे लगे टर्म टेस्ट और नागे तिंगे न पुलो दैंग ओले लेक्सन में के ना मम कोहित में बलापुरुत्वे नह ये वगे काक परिमाण रूप के अलग देख के त्रिकोणमिति के अलग तीन न ओने गोडाक विट හරි
හයවෙනි ගානට දෙනුරි ඔබ තත්ත්වය හරිද? දනුෂිකා හරි මේක අපිට කරන්න තියෙන්නේ සුළු පොලිය සහ වැල් පොලිය පිළිබඳ ගැටලුවක් හරි පොඩ වෙනස් ආකාරයේ ගැටලුවක් අපේ ඊළඟ සාකච්ඡාව ඔන්න ඔයගේ ප්‍රශ්නයක් ඔයගලගේ ඒ කොටසේ පොලිය යටතේ එහෙම නැත්නම් මුදල් ගැටලුව විදියට එන්න පුළුවන් මොකද මෑත කාලීනව දිගින් දිගටම හීනවන ශේෂක මේ තමයි ගැටලුව විදියට ආවේ හරි හරි බලමු එහෙමනම් මේක අපේ හයිවිලි ගැටලුව මෙන්න මෙහෙම කියනවා අවුරුදු 3ක කාල සීමාවක් සඳහා ගන්නවා ණයට ගන්නවා එම මුදල 100% ක මාසික පොලියක් 100% ක මාසික අනුපාතය 100% ක මාසික පොලිය අනුපාතිකයක් ගෙවන වෙනත් මූල ආයතනයක තැන්පත් කරයි ණයට අරගෙන ඒ සල්ලි ටික ගිහිල්ලා වෙනත් තැනක තැන්පත් කරනවා වසර 3ක් කාලයක් අවසන් වන විට හරිද එතනදීත් වසර 3ක් අවසන් වන විට තැන්පත් මුදලින් ලැබෙන පොලිය ආදායම ණය මුදල හා පොලිය මුදල ගෙවීමට ප්‍රමාණවත් වේද නැද්ද යන්න හේතු සහිතව පැහැදිලි කරන්න කියලා. මොකද අපේ කට්ටිය කියන්නේ මුලින්ම අපි බලන්න ඕනේ අපි ගන්න 10% නේ. අපි 10% ක වාර්ෂික සුළු පොලියට නිගන්නේ 250,000. එහෙනම් අපි ගෙවන්න ඕන මුල මුදල හොයාගෙන ඉමු. හරි මුලින්ම අපි බලමු වාර්ෂික පොලිය. එහෙමනම් වාර්ෂික පොලිය ඇවිල්ලා කොච්චරක්ද 250,000ක් ණයට ගන්න 10% එහෙමනම් රුපියල් 25,000යි රුපියල් 25,000 එහෙනම් මුළු පොලිය ගෙවන්න ඕන මුළු පොලිය වෙන්නේ 25,000 ගානේ අවුරුදු 3ක් ඒ කියන්නේ රුපියල් 75,000 එහෙනම් ගෙවිය යුතු මුළු මුදල කියන්නේ ගත්ත ණය ටිකයි පොලී ටිකයි ඔක්කොම. ඒ කියන්නේ 250,000ක් ගෙවන්න ඕනි 75,000 පොලිය ගෙවන්නත් ඕනි. ඒ කියන්නේ රුපියල් 325,000 ගෙවන්න ඕනි. හරිද? මෙච්චර මුදලක් අපි ණය නිදහස් වෙන්න ගෙවන්න ඕනි. සත්මි කියන කතාව හරියි. දැන් අපි බලන්න ඕනේ මෙච්චරක් ගෙවන්න ඕනේ අපිට අරගලගේ අලුත් තැනින් කොච්චරක් ලැබෙනවද එහෙනම් මාසිකව ලැබෙන පොලිය එහෙනම් මාසිකව ලැබෙන පොලිය කියන්නේ අපි දැන්පත් කරන්නේ 250,000ක් මේකේ 2% තමයි හම්බුවේ ඒ අනුව මාසිකව හම්බ වෙනවා රුපියල් 5000 එහෙනම් අවුරුදු 3කදී අවුරුදු 3කදී ලැබෙන මුළු පොලිය මොකද කියන්නේ අවුරුදු 3කදී ලැබෙන මුළු පොලිය 5000 ගානේ කොච්චරද මාස කීයක්ද අවුරුදු 3ක් කියන්නේ මාස 36ක් ඒ කියන්නේ රුපියල් 180,000ක් නේද හරි නේද මම ගුණ කිරීම 36 දැන් කට්ටිය කල්පනා කරනවා 36ක් කොහෙන්ද ආවේ කියලා ළමයි 36ක් කොහෙන්ද ආවේ
අවුරුද්දේ මාස 12යි අවුරුදු 3ක්නේ 12 3 36 හරිද මේ ඉන්නේ මාසිකව පොලියනේ ඒ නිසා තමයි අපි අවුරුදු 3කට බලන්න මම මාස 36 ගුණ කරේ අවුලක් නැහැ නේද ඕනම් කෙලින්ම මේක අවුරුද්දේ හදලා ඒක 3න් ගුණ කරන්න තිබ්බයිද ඒකේ අවුලක් නැහැ මම කෙලින්ම 36 ගුණ කරා එහෙනම් ලැබෙන මුළු ආදායම ඒ කියන්නේ තැන්පතුවයි පොලියයි ඔක්කොම ලැබෙන මුළු ආදායම තැන්පතුව 250,000 හරි ඊට අදාළව පොලිය හම්බ වෙනවා 180,000 ඔක්කොම අපිට හම්බ වෙනවා 430,000 එහෙනම් අපි ණයෙන් නිදහස් වෙන්න ගෙවන්න ඕනේ 325,000 අතනින් අපිට හම්බ වෙන ගාණ වැඩි මොකද ඔයගලගේ අදහස ප්‍රමාණවත් වේද නොවේද ප්‍රමාණවත් වේද නොවේද අනිවාර්යෙන් ප්‍රමාණවත් වේ ඇයි ගෙවන්න ඕනේ අරබලන්ට 325,000ක් අපිට අතන තැන්පතුවෙන් හම්බ වෙනවා ඔක්කොම අවසානයේ 430,000ක් ඉතින් අපිට 300,000 ගන්න වේදන්න පුළුවන් එහෙමනම් අතේ යම් මුදලක් ඉතිරි වෙනවා හරි අනේ එතන තමයි අපේ කට්ටිය පටලවා ගන්නෙ හොඳයි හොඳ ප්‍රශ්නයක් channel එහාන්නේ මෙතන මේ අදහස් කරන්නේ හරි ඔන්න ඔතන ගොඩක් කට්ටිය හිතනවා තැන්පත් මුදලින් හා ලැබෙන පොලිය ආදායම අනේ එතන පොඩි වැරද්දක් වෙලා තියෙනවා හරි පොලිය විතරක් අරගෙන අරක ගෙවන්න පුළුවන්ද කියලා ඔව් ගොඩක් කට්ටිය හිතන්නේ අන්නේ ඒකයි ලැබෙන පොලිය ආදායමෙන් අනේ එතන එන්න ඕනේ පොඩි වැරද්දක් මොකක්ද වැරද්ද අර ඔතන ලියලා තියෙනවා ප්‍රශ්නේ අවසන් වන විට තැන්පත් මුදලින් හා ලැබෙන පොලිය ආදායමෙන් අනේ එතන දෙකක් එන්න ඕනේ පොලිය ආදායමෙන් විතරක් නම් ගෙවන්න බෑ තමයි ඔව් ඔයගලගේ ප්‍රශ්නෙට අදාළව කාරණේ ඒකයි පොලිය ආදායමෙන් විතරක් නම් අර ණය පියවන්න බෑ ඔගොලු කියන කතාව හරි එතන එන්න ඕනේ තැන්පත් මුදලින් හා පොලිය ආදායමෙන් අනේ එතන මේ දෙකම එන්න ඕනේ අනිවාර්යෙන් මේ දෙකම සලකන්න වෙනවා මේක ගෙවන්න කොහොමත් ගොඩක් විට පොලිය ආදායමෙන් විතරක් සම්පූර්ණ මුදල ගෙවන්න බෑ එතන පොඩි වෙනසක් කරගන්න ඒකට ඔයගොලු අරම කරලා පොලිය විතරක් අරගෙන ඊ කියන උත්තරේ ඔයගොලු කියන විදියට හරි පොලිය 180,000යි ඒකෙන් මේ කියන 325,000 අපිට ගෙවන්න බෑ. එහෙම වුණොත් ඒකට අදාළ උත්තරේ මේ ප්‍රමාණවත් වෙන්නේ නැහැයි කියන එක. නමුත් මෙතනදී ප්‍රමාණවත් වෙනවයි කියන්නේ. අතන පොඩ්ඩක් ප්‍රශ්න වෙනස් කිරීමක් කරගන්න ලැබෙන තැන්පතු මුදලින් හා පොලිය ආදායමෙන් කියන. මම මේකෙදී ඔයගලගෙන් අහුවොත් මෙන්න මෙහෙම දෙයක් අපි තැම්පත් කරනවනේ ගිහිල්ලා ඒ අපි තැම්පත් කරන ඒ අද අනිත් ආයතනේ වාර්ෂික පොලිය අනුපාතිකය කියල නිකමට අහන්න අපි අර මුදල් ගිහිල්ලා තැම්පත් කරනවනේ වෙනත් ආයතනේ ඒ වෙනත් ආයතනේ වාර්ෂික පොලිය අනුපාතිකය කියල ඒ වෙනත් ආයතනේ වාර්ෂික පොලිය අනුපාතිකය කියල අන්නයි ගොඩක් කටි කල්පනා කරන දේ ඒක අපිට දීලා නැහැ අපිට දීලා තියෙනවා ළමයි මේ තියෙන්නේ 100% මාසිකව කියලා. එහෙනම් වාර්ෂික අනුපාතය වෙන්නේ කොච්චරද? ඉතින් අනේ මාසෙට 2යිනේ අවුරුද්දට එහෙමනම්. අවුරුද්ද කියන්නේ මාස 12ක්නේ. එහෙනම් 124. හරි. ඕනනම් මේක කෙලින්ම 250,000 124න් බලලා අවුරුද්දකට හොයාගන්නත් එකපාර තිබ්බා උගලන්ට. ඕනනම් එහෙම කරන්නත් තිබ්බා. හරිද? හැබැයි මේක මෙච්චර සිම්පල්ව කරන්න පුළුවන් උනේ ඇයි කියන්න පුළුවන්. මේ ගාන මෙච්චර සිම්පල්ව හදන්න පුළුවන් වුණේ ඇයි කියලා කියන්න පුළුවන් මේක කෙලින්ම පොලිය හේව්වා 25000 25000 තුනෙන් වැඩි කරා 75000යි හරි සිම්පල් නේ වැඩි අන්න හරි තමාශික අදහසක් තියෙනවා එයාට මේව ගැන නම් හොඳ අදහසක් තියෙනවා මොඩල් ගැටළු සම්බන්ධයෙන් ටග් ගල් ඔලුවට යනවා අන්න හරි මොකද්ද කාරණේ මේක සුළු පොලියකින්ද මේක හරි කරදරයක් වෙනවා ඔය පොලියට දුන්න කෙනා පොලියට දුන්නේ වැල් පොලියට වුණොත් අන්න එතකොට සෑහෙන දුක් ඉඳගෙන අවුරුදු 3ටම හදන්න බෑ එතකොට වැඩි ටිකක් විතර දීර්ඝ වෙනවා හරිද මේක සුළු පොලියක් ඉඳ කිසි අවුලක් නැහැ ටක් ගාලා උත්තරේ ගන්න පුළුවන් ඇත්තට හරිද හරි එතනින් පස්සේ යමුකෝ බලන්න 6 වෙනි ගැටලුව හරි අංක 7
ඒක ඇවිල්ලා ශ්‍රේණි යටතේ ගන්න. දැන් මේ පාර මම ඔයගලන්ට දුන්න පළවෙනි පේපර් එකේ ශ්‍රේණි ගැටලුව වැදගත්. මොකද එතනදී ශ්‍රේණි ගැටලුවේ ඊ හරි උත්තරේ ගන්න වර්ග සමීකරණයක උදව්ව අවශ්‍ය වෙනවා. ඒ නිසා ගොඩක් කට්ටිය ශ්‍රේණි ගැටලුවේ ලකුණු 6ක් 7ක් වෙනකන් අරන් අන්තිම ලකුණු 3 වැරදිලා තිබ්බා. ඒ මොකද අර අවසාන කොටස. ඒ නිසා උත්තර පත්‍ර ගත්තයින් පස්සේ කරුණාකර මම ඔයගලන්ට දාලා තියෙන පිළිතුරු පත්‍රය හරි මාකින් ස්ක්‍රීන් එක දාලා තියෙන්නේ. කරුණාකර ඒක බලලා නිවැරදි කිරීම ටිකට අගලා හරි ගස්සන්න. හරි. ඇයි බලන්න එහෙම අඩුපාඩුවක් උනේ? දැන් මම දැක්ක සමහරක් කට්ටිය දැන් ওই ලකුණු 90 ගණන් වල හිටපු කට්ටියත් හරි මට මතකයි එක්කෙනෙක් ලකුණු 90 ගණන් වල තිබ්බ කට්ටියත් දන්නේ නැහැ මොකද්ද පරිමිතිය කියන්නේ කියලා. හරි. ඒක වරද්දලා තිබ්බා. හරි. පරිමිතිය කියන්නේ මොකක්ද? ගොඩක් කට්ටිය හිතන්නේ පරිමිතිය කියන්නේ චාප දිග විතරයි කියලා. හරි නේද? ඒ වැරදි මං හිතන්නේ දැන් මේ කට්ටිය හරි දැන් අර අවසාන ලකුණු ටිකත් නිවිදි අර වැරදිලා තියෙන ලකුණු අටත් මොකක් හින්දද වැරදුනේ කියලා බලන්න ඇති. ඇයි මේ ටික අඩු වෙලා තියෙන්නේ කියලා ශනාලි මං හිතන්නේ දැන් බලන්න ඇති අඩුපාඩු ටික මොනවාද කියලා. හරි. ඒ අඩුපාඩු වෙච්ච තැන් පොඩි පොඩි තැන් අපරාධින නොදන්න කමඩද පරිමිතිය හැමෝම දන්නවා. පොඩි දෙයක්නේ. හරි. ඒ නිසා මේ පේපර් එක ඕන නිදිමත නැතුව හරියට කරලා හරි ඊළඟ පේපර් එක ඊට වඩා වැඩක් පෙන්වන්න ඕනේ ඉතින් කට්ටිය. හරි. හොඳයි ප්‍රශ්න අංක 7. හරි 7 වෙනි කාරණේ අපිට දෙනවා සිම්පල් A කොටසේ තුල 22 18 මේ කියන රටාවට අදාළව ඉහත ශ්‍රේණියේ 18 වන පදය. එනම් T එන්නේ මේක සමාන්තර ශ්‍රේණියක් A දන එන්ට්‍රීන එක වාරයක් D. මේ රටාවේ පොදු අන්තරය ඇවිල්ලා වරද්ද ගත්තත් දන්නේ ඍණ 4යි. පොදු අන්තරයේ ඍණ 4යි. ඒක අමතක කරාද දන්නේ. එහෙනම් 18 වන පදයයි හොයන්න ඕනේ. A කියන්නේ 22යි. M කියන්නේ 18යි. පොදු අන්තරයේ ඇවිල්ලා ඍණ 4යි. එහෙමනම් වරහන් තුල සුළු කිරීම ආරම්භක පියවර 14ක් ඍණ 4. එහෙමනම් 14ක් 4 68යි. ඍණ 68යි. ධනයි ඍණයි ඍණනේ. එහෙමනම් උත්තරේ ඍණ. සෙතිනි මොකද අත්වේ හරිද? ඍණ 46යි. මොන හරිනේ? ඍණ 46යි. මොන රෝමංක 1. 1 හරි. රෝමංක 2 කවින්දි මොකද අත්වේ හරිද? රෝමංක 2 ශ්‍රේණියේ පළවෙනි පද n වල එකතුව බිඳුවක් වෙනවා. ඒ කියන්නේ එක්තරා පද ප්‍රමාණයක එකතුව ඇවිල්ලා බිඳුවක් වෙනවලු. එහෙමනම් n සමානයි කවුද කියන එකයි අහන්නේ. මගේ පේපරේ තිබෙත් ඔන්න ඔයගෙම ගැටලුවක්. Sn දීලා n කියන්නේ කවුද කියලා අහන්න තිබ්බා. එහෙනම් සමාන්තර ශ්‍රේණියක පදවල IQ වෙන සූත්‍රයේ අවසාන පදේ දන්නේ නැති හින්දා අපිට D අඩංගු සූත්‍රය ගන්න වෙනවා. 2යි A දන්න n එක වාරයක් D. පදවල IQ S ඇවිල්ලා බිඳුවයි. n අපි දන්නේ නැහැ ළමයි. ඒ කියන්නේ 22යි n දන්නේ නැත. පොදු අන්තරයේ ඍණ 4යි. ඍණ 4ෙන් ගුණ කරොත් ඍණ 4 වරක් n ඍණ 4යි n ඍණ 4 වරක් ඍණ 1 ධන 4යි. ඍණයි ඍණයි ධන. එහෙමනම් දැන් 48යි ඍණ 4යි n. සාධක දැනුම් පාවිච්චි කරගමු. 4 පොදු සාධකයක් විදිහට ගන්නම් එළියට. ඉතිරි වෙනවා අපිට 12 ඍණ n. මේකට මේ කැපෙනවා 2යි. එහෙමනම් 2යි n වතාවක් 12 ඍණ n. දැන් අපේ ළමයි මොකද කියන්නේ මට මෙතනින් පස්සේ? මෙතනින් පස්සේ මොකක් කරන්න කියලාද කියන්නේ?
හොඳ විදියක් කියන්නකෝ බලන්න මෙතනින් පස්සේ කරන්න පුළුවන් විදිය ඔතනින් පස්සේ හොඳයි දෙනකි එකක් ගැටලුවක් නැහැ දෙකයි n වලින් බෙදන්නේ නම් නැත වීජිය පදේ අපි හොයන්න ඕනේ n නේ n වෙනදි කරන්න නිවිඳි අයිතියක් නැහැ දෙකයි n වලින් බෙදන්න බෑ ඒක වැරදි තර්කයක් කවදාවත් බෙදන්න බෑ එතකොට නොදන්නා පදේ නිවිඳි කැපිලා යනවනේ නොදන්නා පදෙන් බෙදන්න බෑ කවදාවත් නොදන්නා පදේ ඉවත් කරන්න බෑ සමීකරණයක සමීකරණයක කවදාවත් අන්‍යතේ ඉවත් කරන්නයි තියන්නේ අපිට අන්‍යතේ තියෙන්නේ අන්‍යතේ කපලා දාන්නයි තියන්නේ අන්න හරි දෙනුරි අදහසක ඉන්නවා හොඳයි අන්න හරි එතනත මට උත්තරේ අවසාන වශයෙන් ආවා මොකක්ද දැන් කරන්න කිව්වේ ළමයි මේක වර්ගජ සමීකරණය දැන් මේකේ සාධකත් වෙන් වෙලා තියෙන්නේ බිඳුවටත් සමාන වෙලා තියෙන්නේ එහෙනම් අවසාන පියවර මොකක් කරන එක බෙනාර දෙකයි n වලින් බෙදන්න නම් බැ එතකොට අන්‍යතේ කැපිලා යනවා ඒක කරන්න බැ අන්තිම පියවර මේක වර්ගජ සමීකරණය එක් පසක් බිඳුවට සමාන වෙලා තියෙන්නේ සාධකත් වෙන් වෙලා තියෙන්නේ එහෙනම් ඉතින් අන්තිම පියවර මොකද ඔව් හෝ හෝ ගන්න එක එහෙමනම් 2n සමානයි බිඳුව හෝ 12 ඍණ n සමානයි බිඳුව විය යුතු එහෙනම් මෙතනින් එන්න තනි කරන්න දෙපැත්තම දෙකෙන් බෙදමු එහෙනම් එක උත්තරයක් n සමානයි බිඳුව හෝ අනිත් උත්තරේ ඍණ 12 අනිත් පැත්තට යවමු ඍණ 12ක් අපි අනිත් පැත්තට යද්දී ඒක ධන 12ක් වෙනවා මෙන්න අනිත් උත්තරේ හැබැයි කවදාවත් පද ගණන බිඳුවක් වෙන්න බෑ මොකද පද ගණන අනිවාර්යයෙන්ම ධන පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනේ එහෙනම් මේක විය නොහැක එම නිසා n සමානයි ධන 12යි මෙන්න අදාළ පිළිතුර n සමානයි ධන 12 දැන් ඉතින් ඕගොල්ලෝ මට කියාවි ඉතින් අපි දෙපැත්තම 2n ගෙන් බෙදලා ඒත් අපි ඉතින් ওই උත්තරේ ගත්තනේ ඔච්චර දඟලන්න දෙයක් තිබ්බද හරිද ඕගොල්ලන්ගේ උත්තරේ හරියන එක හරි හරිද ඒ වුණාට ඔයගොල්ලෝ කරලා තියෙන්නේ වැරදි වැඩක් එහෙම වැරදි වැඩවල් කරන්න එපා එහෙම කවදාවත් කරන්න බෑ කවදාවත් සමීකරණයක් ඇතුලේ තියෙන අන්‍යතේ කපල ඉවත් කරන්න ඔයගලන්ට අයිතියක් නැත එහෙම කරන්න බෑ උත්තර දෙක වෙන්නන්න ඕනේ අනිවාර්යයෙන් ඒ ක්‍රමේ අන්තිම කොටසට වැරද්දක් වැටෙනවා ඔයගලන්ට එතකොට ඒක පොඩ්ඩක් හරි ගස්ස ගන්න නිවින්දි උත්තරේ නම් 12 එනවා තමයි ඒක හරි ඒ වුණාට ක්‍රමය වැරදි ක්‍රමය හරියට තියෙන්න ඕන උත්තර දෙකම වෙන්නලා උත්තර දෙකෙන් හරි උත්තරේ මොකද්ද කියන එක අවසානයේ කියන්න ඕන n වලට කිසි විටක ඍණ උත්තර හරි දශම උත්තර භාග උත්තර එන්න බෑ හරි ඒක ගැටවන්නේ එවින්දි එහෙම ගත්තත් මේ කවුද සෙතින එහෙම ගත්තත් කවන්නේ හරි උත්තරේ මේකේ 12 බිඳුව නෙවෙයි 12 බිඳුව වෙන්න බෑ කවදාවත් රටාවකට පද ගණන බිඳුවක් විය නොහැකි අනිවාර්යෙන් එයා ධන පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනේ හරි මේකේ බී කොටසත් ඔන්න තවත් සමාන්තර ශ්‍රේණි ගැටලුවක් නව නිෂ්පාදනයක අලෙවිය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන ප්‍රතිඵල ලෙස පළමු සතිය තුළ පාරිභෝගිකයන් 10 දෙනෙක්ද දෙවන සතිය තුළ පාරිභෝගිකයන් 30 දෙනෙක්ද ඊළඟට 90ක්ද ලෙස නව නිෂ්පාදනය මිලදී ගත්ත ළමයි මොකද්ද මේ රටාව ළමයි මොකක්ද මේ රටාව සමාන්තර ශ්‍රේණියක් නේද ඔව් නේද ඔව්ද නැද ඔව් very good අපි කට්ටියට තාමත් ඒව මතකයි සතුටුදායකයි මේ සමාන්තර ශ්‍රේණියක් නෙවෙයි මේ මොන ශ්‍රේණියක්ද එහෙමනම් එදියන්තන් හොඳයි තේනවලට මතකයි මේක ඇවිල්ලා ගුණෝත්තර ශ්‍රේණිය එන්න එන්න ගුණ වෙමින් යන එහෙනම් ගුණෝත්තර ශ්‍රේණියකට පොදු අන්තරයක් නැහැ නේ යනි මොනවාද තියෙන්නේ පොදු අනුපාතයක් ඒ කියන්නේ r එකක්
කොහොමද පොදු අනුපාතය හෙව්වේ කාට හරි මතකද කෙසේද පොදු අනුපාතය ගත්තේ කියන පොදු අනුපාතය ගත්තේ කීයද මේ රටාවේ පොදු අනුපාතය දෙවෙනි පදයේ බෙදන්න ඕනේ පළවෙනි පදේ අරගෙන එහෙනම් r සමානයි 3යි පොදු අනුපාතය ඇවිල්ලා 3යි මතකනේ දෙවෙනි පදයේ බෙදීම පළවෙනි පදේ පොදු අන්තරේ වාද්‍ය අඩු කරාද පොදු අන්තරේ වාද්‍ය අඩු කරාට පොදු අනුපාතයේ වාද්‍ය බෙදන්න ඕනේ ප්‍රවර්ධනය මෙම ආකාරයෙන්ම ක්‍රියාත්මක වේ නම් 6 වන සතිය තුල භාණ්ඩ මිලදී ගත්තා. ඒ කියන්නේ 6 වන පදය. එහෙනම් Tn සමානයි ගුණෝත්තර ශ්‍රේණියක පදය වන සූත්‍රය. ඒ වතාවක් R ගේ එන්ට්‍රි එක අපෙන් ඕනේ 6 වෙනි සතිය. එහෙනම් T6. ඒ කියන්නේ 10යි. R කියන්නේ 3යි. N කියන්නේ 6යි. ඉස්සර බලේ විසඳ ගන්න ඕනේ 3 පස්වෙනි බලේ. කාටද පුළුවන් කියන්න 3 පස්වෙනි බලේ? 3 පස්වෙනි බලේ කියන්නේ කීයද? 243යි. ඔව්. 243 10 ගුණ කරොත් 2430යි. මිනිසුන් 2430 කයවන සතිය වෙද්දී මේ කිර නිෂ්පාදනයේ මිලදී ගන්නවා. අලරි ප්‍රවර්ධන වැඩසටහනේ අපේක්ෂිත අවම වශයෙන් පාරිභෝගිකයන් 32800කට නිෂ්පාදනය අලෙවි කර ගැනීමට ඔවුන්ට ගතවන කාලය සොයන්නලු. ඒ කියන්නේ එක්තරා කාලයකට පස්සේ ඔය කියන නිෂ්පාදනය අලෙවි කර ඇති මුළු ප්‍රමාණය අපිට කියනවා 32800ක. ඒ කියන්නේ එක්තරා එකතුවක් SN එකක් ඔය දිලා තියෙන්නේ අපිට 32400ක්. එහෙමනම් ඓක්‍ය 32400ක් 32800ක් වෙන්නට නම් ඓක්‍ය 32800ක් වෙන්නට නම් N සඳහා කීයක් වෙලා තියෙන්න ඕනේද? ඒ කියන්නේ සති ප්‍රමාණය කොච්චරක් වෙන්න ඕනේද? සති ප්‍රමාණය කොච්චරක් වෙන්න ඕනේද? ඔව්. මොකද අපි ළමයි කියන්නේ. එහෙනම් ඓක්‍ය වෙන සූත්‍රය මොකක්ද? SN සමානයි ඒ වතාවක් R N ඍණ 1 බෙදීම R ඍණ 1 මෙන්න ගුණෝත්තර ශ්‍රේණියක අයිති වෙන සූත්‍රය. ඉතින් පදවල එකතු 32800යි. ඒ කියන්නේ 10යි. R කියන්නේ 3යි. 3 එන්න වෙන බලේ ඍණ 1. 3 අඩු කිරීම 1. එහෙනම් 10 වතාවක් තුනේ ඉන්නවන බලය අඩු කිරීම එක තුනෙන් එකක් ගියොත් දෙකයි දෙකට 10 කැපෙනව 5යි එහෙනම් 5 වතාවක් තුනේ ඉන්නවන බලය අඩු කිරීම එක 32800යි හොඳ විදියක් 5 11 එක දෙවැත්තම 5ෙන් බෙදමු එහෙනම් 5ට 5 කැපෙනවා මේ පැත්තත් 5ෙන් කැපුවොත් අපිට ඒවි 6යි මම හරිද බලන්නේ 32කට 6යි 2ක් ඉතිරි 28ට 5යි 3ක් ඉතිරි 30ට 6යි එහෙනම් 6560යි සමානයි 3 එන්නවන බලය ඍණ 1 ඍණ 1 යමු මේ පැත්තට ඒක ධන එකක් වෙනවා 3 එන්නවන බලය ඉතුරු වෙනවා එහෙනම් 6561 සමානයි 3 එන්නන බලය. දැන් තමයි ඔන්න අමාරුම වැඩේ තියෙන්නේ. 6561 කියන්නේ 3 කීවෙනි බලයේද කියලා බලන්න වෙනවා. 6561 කියන්නේ 3 කීවෙනි බලයේද කියලා බලන්න වෙනවා. හොයාගත්ත කෙනෙක් ඉන්නවද උතනින් එහාට? हाय दस पांच से हैट एक हाय वे नहीं बाले इधर वड़ा वैडी नहीं इधर तूने हाय वे नहीं बाले माती नहीं तूने हाय वे नहीं बाले हाथ सीए गाना केन नहीं हाथ सीए विषय नहीं है तूने यहाँ सुवे क्यों नहीं बाले नहीं नहीं तूने यहाँ सुवे क्यों नहीं बाले बिन्ने बे इच्छा रोल को गाना केन बे ओ इतनी लेसी मूवी दिया हाय दस पांच से हैट एक वेदागनी अनुभव हाय में तूने हाई दस पांच सी हटे तुने बेदागने आनुको मेक तुने पे तो देखाई एकाई अट्टाई हाथाई
गुणोत्तर श्रेणी वाले ऐक्य हरि गुडपीट पदे मित्री ऐक्य आश्रित गटल गुड कड़ी मेक पुट विशेष कला ऐक्य दील पदे एक गटल पुडक मत रचना प्रश्न हतक अद्वस कथाकर अरे पाड़ हता क्या प्रश्न हता पी बंद अद्दी कथा कर हरदलाई मुखता मैं उत्तरे गत गौरव इन अटकी इन वैकने वेडे अतारी कुमारी वेडे करना सतुड़ मंत्री हता कद इवर करवास कुमारी बल महत को अटक इवर कर सतीलंग दवास गुडापीटी गे सती गरप विद्यम कर मम हितुवे गे सती पेमीनी गुडा सारथक अर दवास तुल एनिशा मम मे सती कर बलापुर प्रश्न करुणागर वेड मिस्कर संपूर्ण संबंध सती अभी सती गर्भ विद्यम दवस तूल हरिद सह से दवास इलाक सती दवास विषय पेपर एक मतगति आगा हरी अवसान करहुमारी कल संपूर्ण कल लादेन शिखर दवास व्यक्ति हरिद हरी अदर वेड नदर कर पेपर एक मेके अट कर हरिद अभी इलाक दवास देखे मेके सका यात्र दूर समार कटी अदा सत्य प्रस्तार दी प्रस्तार प्रस्तार नवत मत हरि क्लास पटांगा पटांगा बस नाइर पलात हेर हरि देखिए अपे पलात नलिए पटांगा नमो अपीट पटांगा वेर हरिद ताम ट्यूशन पटांगण बैदें पटांगण पुलवां की रखी हुई बसनायर पलात हैर इतरु पलाटी हरिद गुडाक पीटे उगलांग स्कूल पटांगण वाकिल दें की हुआ विसी पास से इंदर उगलांग स्कूल यान पुलवां वे भी हरि इनसाइ स्कूल यान है बैदिंग परिसमिंग यान हरि कुछ रखी हुआ अभी यातिंग पैर दिवे नवा इनसा पुलवां तरंग आरक्षित वही इन्न मंगारे दा की हुआ वागे विभाग तीन सती हता खाया अड़कालयासा एक सीमा प्रश्न एनसा हेकि पावनता मगेते दीर्घ काल वेड करी फिजिकली सामान्य पंति वाले दिहा अनी किसीम बेचेगा मिचर काल पंति करें योगल अवरुद्धर अवरुद्धा वेडिक ओगुल पंती हर मंगीत वेडिम काल सीमा मगे पंती हर
ඉතින් ඒ නිසා මම කට්ටියට කියන්නේ අවසානේ මෙච්චර කල් මහන්සි වෙලා අන්තිම සති 6ේදී මොකක් හරි ලෙඩක් දාගත්තොත් ඒක අපරාධයි. හරිද? හරි ඒ නිසා අන්තිම කාල සීමාවේදී මුකුත් ලෙඩක් පටලව ගන්න නැතුව පුළුවන් තරම් මේ දවස් ටිකේ වෙන්දට වඩා හිතලා පරිස්සම් වෙන්න. හරිද? නිකම් ප්‍රශ්නයක් ඇති කරගෙන අන්තිම කාල සීමාවේ අධ්‍යාපන කටයුතු වඩා ගප්පල් කරගෙන මාර්තු පළවෙනිද එක්සෑම් එක කල්යන එකක් නෑ. ඒක අනිවාර්යෙන් පළවෙනිද තියාවි. ඒ නිසා ඒකට සූදානම් වෙලා පුළුවන් තරම් ඔළුව කල්පනා කරලා මොලේ කල්පනා කරලා හැකි පමණ පරිස්සම් වෙලා ඉන්න. හරිද? ඒ නිසා ඉස්කෝලේ යන වැඩෙත් කැමති නම් ඒක කරන්න. හැබැයි පුළුවන් තරම් පරිස්සම් වෙන්න. හරිද? මොකද අපි මම එදා කිව්වා වගේ ජූලි මාසේ පන්ති පටන් ගද්දි රටේ තිබ්බ වාතාවරණය නෙවෙයි ළමයි දැන් තියෙන්නේ. ඒ නිසා දැන් ගොඩක් අවධානම වැඩි. හරිද? ඒ නිසා පුළුවන් තරම් මේ කාලෙදී ඕගොල්ලෝ පරිස්සම් වෙන්න. ඒ නිසා ඒක ගැන තොල්වේ තියාගෙන ඉස්කෝලේ යන්න 25. හරි. කොහොමද ඉතින් අවසාන මාසෙනේ. ඒකේ අර ටර්ම් ටෙස්ට් එකක් තියෙනවලු. ඒවලට සහභාගී වෙන්න. හරි. ඒ වැඩ කඩියුතු ඒ විදිහටම කරන්න. මොකක් හරි මේ දවස් ටිකේදී අලුතෙන් දෙයක් මොන හරි එකතු කරගන්න පුළුවන් නම් එකතු කරගන්න. විශේෂයෙන් ප්‍රශ්න පත්‍ර කරනවා නම් ඒවලට සහභාගී වෙලා ඒව කරන්න. කරුණාකර අනිත් විෂයන් වල පේපර්ස් කරන්න. කරලා අඩුපාඩු දැන් ඉස්කෝ ඒ කියන්නේ කරන පන්තිය තුලදී ඔයගොල්ලෝ පේපර්ස් කරන්නේ නැත්නම් හරි හරි ඔයගලන්ට වෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ ගෙදර තනිව හරි හරි පොතක් හොයාගෙන හරි පේපර්ස් කරලා හරි වැරදි ඔයගොල්ලෝම බලාගන්න. කරන්න පුළුවන් ඒවා තියෙනවනේ කවුරුත් බලන් ඉන්නේ නැතුව. හරි ඒව ඔයගොල්ලෝ කරන්න. ප්‍රශ්න පත්‍ර කරන්න ඒක තමයි වැදගත්ම දේ. නිකම් මේ අන්නන් වාලේ වැඩ ටික ඉවර කරගෙන ගිහිල්ලා ඕලෙල් එක්සෑම් එකට ගිහිල්ලා පේපරේ කොයි වගේද කියලා බලන්න එපා. ඊට කලින් සූදානම් වෙලා යන්න. හරි ඒකනේ වෙන්න ඕනේ. හරිද? හොඳයි. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු. දැන් ගොඩක් කට්ටියට හරි අමාරුයි මම හිතන පටන් ගද්දි හිටපු ප්‍රමාණය. ඔන්න 20ක් විතර හැරිලා තියෙන්නේ දැන්. හරි. අඟහරුවාද හම්බෙමු. එහෙමනම් මම ටයිම් ටේබල් එක දාන්නම්. ලබන සතියට අදාළ. හරි. එහෙනම් සුබ රාත්‍රියක් ඔකුමලට. වැඩ කරමු. තව ටික කාලයකදී. හරි. සුබ සන්නේ ඔකුමලට.